කෞරණීය සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි බ්‍රහස්පතින්දා ස්මානයක් පාසා පවත්වන ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්නේ සීලම දෙනා ඒ සඳහා tempත් වෙමු සාදුකාරය පවත්වමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිංසු යාවසතෝ මිත්තං කිංසු මිත්තං සකේ ඝරේ කිංසු මිත්තං අත්ජාතස්ස කිංසු මිත්තං සම්පරායිකන්ති තී කෞරණීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි මේ දේශනාවල් මාලාවට වුන් කන්දෙන කවුරුත් වගේ මේ වෙනකොට දන්නවා අපි දේශනාව සඳහා මාතෘකා තෝරා ගන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේ සගතක වර්ගයේ. ඉතින් අපි ඒ අනුව පසුගිය කාල වකවානුවේදීම සූත්‍රයක් ගානේ දේශනා කරා සමහරලාට එක සූත්‍රකින් දේශනා දෙක තුනකුත් ඇවිල්ලා තිබුණා. ඉතින් ඒක ඉතාම වටිනා නිකන් ධම්මපද ගාථා වගේ එහෙම නැත්නම් උදාන පාළි ගාථා වගේ ඔය ලස්සන පුංචි සංසිද්ධි තියෙනවා. ඒ සංසිද්ධියකදී දෙවියන් මනුෂ්‍යයන් බ්‍රහ්මයන් අතර ඇති වෙච්ච සංනිවේදන සාකච්ඡා සඳහන් වෙනවා. එතකොට අර සමහර විටක බුදුවරු දෙතුන් දෙනෙක් දැකපු අය පවා අපේ ගෞතම සර්වජන් වහන්සේට පණිවිඩය වෙනවා. මිනිස්සු දැකපු අය ඒ දිව්‍ය ලෝකවල පවතින චාරිත්‍ර වාරිත ඒ වගේම මෙහි ඉඳලා දිව්‍ය ලෝකයට යන්න බලාපොරොත්තු වෙච්ච අයට පූර්ව දැනුම් දී මේ කතින් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒ දේවතා සංයුත්ත ටිකක් දරු කටයුතු දේවල් විදිහට සලකනවා ප්‍රේතවත්තු විමානවත්තු වගේ. ඉතින් ඒ අනුව අද ගත්ත සූත්‍රයත් බොහොම ඍජු සූත්‍රයක්. ඒකදී දේවතාවෙක් ගාථා හතර පදයක ප්‍රශ්නයක් අහන නැත්නම් ගාථා පද හතරෙන් ප්‍රශ්න හතරක් අහනවා. සර්වජන් වහන්සේ ඒකට තම කෙටියට උත්තරයක් සපයනවා. ඉතින් ඒක අපි සලකා බලනවා මනුස්ස ලෝකයට ආපු පණිවිඩයක්. ඒ වගේම බණ භාවනා කරන අපිට හම්බවෙච්ච ගුරු උපදේශයක් කමටහනක් තව පැත්තකින් කමටහන් සුද්ධ කිරීමක්. ඉතින් ඒකේ කිංසු යාවසතෝ මිත්තං කියන පදේ තියෙන්නේ යාවසත වසත යාවසත පවසත වසත පවසත කියන පද දෙක තෝරන්නේ එක තැනක වසන කෙනා ගෙදර ඉන්න කෙනාව. පවසත කියලා කියන්නේ ඉතනින් ඈත් වෙලා තමන් ගෙදරින් වෙන තැනකට ගියා කියන අදහසින්. ඉතින් ඒකේ පාඨයක් පාඨාන්තර තියෙනවා පතවතෝ කියලත් මගට වැටිච්ච කෙනා. ඒ කියන්නේ ගමිකෙක් ආගන්තුකෙක් වශයෙන් ඒ පතවතෝ කියන එක පවසතෝ කියලා තමයි වසතෝ කියලා තමයි අපේ බුද්ධ ජයන්ති පුත්තේ ප්‍රධාන මාතෘකාවේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙදි බුදුහා මේ එහෙම විතැන් වෙච්ච කෙනෙකුට මාර්ගයෙන් පිට ගිය නැත්නම් ගෙදරින් පිට වෙච්ච කෙනෙකුට කවුද මිත්‍රෙක් වෙන්නේ කවුද මිත්‍රත්වයක් දක්වන්නේ කියන එකට දේවතාව අහන්නෙත් සරුවචන් වහන්සේගෙන්. සරුවචන් වහන්සේ දෙන උත්තරෙත් සත්වෝ පවසතෝ මිත්‍රෝ ශාස්ත්‍රුන් වහන්සේම තමයි නැත්නම් සරුවචන් වහන්සේම තමයි ඒ වගේ විතැන් වෙච්ච කෙනාට උදව් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම තැනක අපි අමාරු වැටිච්චාම පිට පිට ගියාම පාර වැරදිච්චාම උදව් කරන්න අපි හිතාගෙන කිසිම කෙනෙක් හම්බෙන්නේ. එතකොට ඒක ගැන විස්තර කරන නිබුරුම ස්වාමීන් වහන්සේ නිදර්ශනයක් කියනවා. අපි මේ හදිස්සියකට අමලියකට උකහට තියලා ගන්න හරි කමක් නැහැ කියලා මණිකක් අරගෙන ඕක හංගගෙන තියාන ඉඳලා හදිස්සියකදී එහෙම අමාරුවකදී ඕක අපි ගිහිල්ලා කාට හරි ගිහිල්ලා කිව්වොත් මෙන්න මේකට අමාරු කරලා තියෙන මණික තියාගෙන මට මෙච්චර ගාණක් දෙන්න කියලා අරය උරගාලා බල්ලා කිව්වොත් මේක මණිකක් නෙවෙයි මේක නිකන් මේ වීදුරු කෑල්ලක් මේක නැත්තම් ප්ලාස්ටික් කෑල්ලක් කියලා අර්මංශර තියෙන අමලියට හපන්. ආන්න එක තමයි අපි වැරදි ශාස්ත්‍රඥ වංශේ තෝරාගත්තොත් අපි ඒක ඕනේ කරදරයකදී
උකාට තිරරි කියක් අර ගන්න පුළුවන් කියලා හිතාන හිටියට අමලියකදී වැරදි ශාස්ත්‍රුන් අපිව කරායි. ශාස්ත්‍රුන් වහන්සේ කියන කෙනා සත්තා කියලා මේක තියෙන්නේ අමලියේදී කරදේ තමයි තේරෙන්නේ. ඉතින් ඒක සඳහා ශාස්ත්‍රුන් හරිද වැරදිද තේරුම් ගන්න අමලියක් දෙන්න ඕනේ. නිසා ලොකු ශාංශ කියලා තියෙනවා කවදාකවත් එක පතන්න එපා කියලා. කාට හරි අමලියක් දෙන්න පතන්න එපා. අමලියක් ආවට පස්සේ ශාස්ත්‍රුන් වහන්සේනමක් පෙන්වන්න හෝ මඟ පෙන්වන්න හෝ උදව් කරන එක වටිනවා. ඉතින් ඒ නිසා ශ්‍රද්ධාවක් ඇති වෙන්න කාට හරි දුකක් එන්න ඕනේ. නිසා කාටවත් ශ්‍රද්ධාව ඇති කරන්න යන්න එපා. ඒක පැත්තක්. ඒ වුණාට විනේ දසාත්තවතේ විනේච විනේ කියලා බුදුරජාණන් වහන්සේ විනයක් පණවන්නේ ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධාවක් ඇති වෙන විදියට. ඒ නිසා භික්ෂුවගේ හැසිරීම අනික් කෙනෙකුට අනේ මෙහෙම වෙන්න තියෙනවා නම් හොඳයි කියලා හිතන ශ්‍රද්ධාවක් එන්න ඕන. නමුත් සාමාන්‍ය ලෝකයා උදේ උපදින ශ්‍රද්ධාව දුක නිසා හටගන්න. ඉතින් දුකේදී දුක දීලා ශ්‍රද්ධාවක් හටගන්න එක තමයි මිෂනරි වර්ක් කියලා කියන්නේ. මිෂනාරි වැඩ කියලා කියන්නේ කාට හරි දුකක් දෙනවා. දීල කියනවා මේක බේර ගන්න පුළුවන් එකම කෙනා සර්වබලධාරි දෙවියන් වහන්සේ. අපි ඒක නියෝජනය කරනවා කරුණා කරලා අපි ළඟට එන්න. එතකොට දෙවියන් වහන්සේගේ අනුකම්පාව මෛත්‍රිය ලැබෙනවා කියලා. ඉතින් ඒක විස්තර කරන බර්ටන් රසල් කියනවා ලෝකේ පාහරම තුච්චම වැඩේ තමයි කවුරු හරි අමාරුවක දාලා නැත්නම් අමාරු වැටුණට පස්සේ ගලව ගන්න ඉන්නේ මං විතරයි කියලා අර මනුස්සයාට දුකක් දීලා ඒ අනුව ඒ මනුස්සයා සාස්තුන් කෙනෙකුට යොමු කරනවා. උන් දැත් ප්‍රත්‍යක්ෂණය කරපු සාස්තුන් ආශ්‍රමක්. ඉතින් අද ලෝකේ මුළු ලෝකෙම ලනුව කාලයි. ඒ තරම්ම මේ මිෂනාරි වැඩ නිසා ඒ කියන්නේ වැඩේ නරක වැඩේ කර මිෂනාරි කියලා මං කියන්නේ. ඒ මිසක්ක වෙන අතාරින්නේ නරක වැඩේ මිෂනාරි. ඉතින් මිෂනාරි වැඩ නිසාද ලෝකෙම සාස්තුන් වහන්සේ කියලා කවුද අල්ලගෙන ඉන්නේ? ඉතින් අල්ලගත්ත සාස්තුන් වහන්සේ නිසා අමලියකදී තේරෙනවා තමන් අල්ලගෙන තියෙන වැරදි කෙනෙක් කියලා. ඒතකොට වැරදි දෙකක් සිද්ධ වෙනවා. ඒතකොට අපි මේ වචනේ බුදුහාමුදුරුවෝ කියපු වචනය සම්බුද්ධ වචනය දේවතා වගේ ප්‍රශ්නේදී අපි කොහොමද අපේ සාස්තුන් වහන්සේ හරි කියලා දැනගන්නේ? ඉතින් කවුරෝ සමහරු කැමතිත් නෑ මේ ප්‍රශ්නයක් අහන්න. හරි හින්දානේ සාස්තුන් වහන්සේ කියන්නේ සරුවඥයි කියලා කියන්නේ ඕකේ මොනවද සැක කරන්නේ? නෑ සැක කළ යුතුයි. බුදුජානනාංශයේ දේශනා කරලා තියෙනවා මානේ මම කිව්වයි කිව්වත් ඒක පරීක්ෂා කරන්න තෝ බාලගත්ත නැත්නම් උඹලා මගේ ගෝලියෝ නෙවෙයි කියලා. ඉතින් ඒකට මේ සූත්‍රයට අදාළ නැති වුණාට මට මතක් වෙනවා පණ්ඩිත ස්වාමීන් වහන්සේ සූත්‍රයක් කරන අපිට බණක් දේශනා කරා බුරුමේ ඉඳද්දී කවුද සුගත කියලා ආජීවකෙක් කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ අහනවා. සුගත කියන්නේ කවුද කියලා සුන්දර වූ ගමනක් ගියා වූ කෙනා කවුද කියලා ආනන්ද ස්වාමීන් නමක් කියන්නේ ඒකලා කතා කරලා කියනවා සුගතයක් සුගතයන් වහන්සේ නමක් හොයන්න ඕනේ නම් ඔයා ගිහිල්ලා ඒ පුද්ගලයා ඇසුරු කරන්න. ඇසුරු කරනකොට කාරණා දෙකකින් චෙක් කරන්න පුළුවන් කියන දේ කරනවද කරන දේ කියනවද. ඒක තමයි සුගත කෙනාගේ පළවෙනිම ලක්ෂණය. ඉතින් ඒක නිසා ඔයා ගිහිල්ලා බොහෝ කල් ඇසුරු කරලා කියන දේ කරනවා නම් කරන දේ කියනවා නම් එයා අර අමලියකදී කරදරයකදී මිත්‍රෙක් වෙයි. දෙක ඔයා හොයන්න ඕනේ. ඔයා යන්න ඉස්සෙල්ලා එයා වෙන කෙනෙක් විසින් සුගතයන් වහන්සේ නමක් කියලා අඳුරගෙන තියෙන්න ඕනේ. ඒ කියන්නේ අර තෝරගත්ත සුගතයන් වහන්සේ ළඟ දැනට යනකොටත් ගෝලියෝ ඉන්නෝ. එහෙම නැත්නම් යන්න එපා. පළවෙනි ගෝලියා වෙන්න එපා. ඒකට අනිවාර්යයෙන්ම අනුතුරුදායක තැනකට යන්නේ. ඒ නිසා අපි ඝනාචාර්යවරේ තෝරගන්නේ එයා ළඟ දැනට අපි යන්න ඉස්සෙල්ලා පිරිසක් ගෝල බාල පිස්සක් ඉන්නවා. ඒකෙන් තේරෙනවා මේ අපි නෙවෙයි ඉස්සල්ලාම මේ කෙනා තෝරගත්තේ කියලා. තුන්වෙනි එක තමයි ඒ තෝරගත්ත නැත්නම් ගෝල වෙච්ච එක්කෙනෙක්වත් අඩු ගානේ සාස්ත්‍රුන් වහන්සේ ළඟා වෙච්ච තැනට ළඟා වෙලා තියෙනවා. එතකොට ආයෙ වරදින්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඒ ගුරුවරයා හෝ ඝනාචාර්ය හෝ නැත්නම් සාස්ත්‍රුන් වහන්සේ හෝ නිකාය නායක ආමතු හෝ කියන දේ කරන කෙනෙක් වෙන්න ඕනේ. ආනුගාමිකව දැඬමත් ඉන්න ඕනේ. ඒ අනුගාමිකයන්ගෙන් අඩු ගන්න එක්කෙනෙක් ගුරුනාශකින්දී අල්ලගෙන තියෙනවා. එහෙමනම් ඔයා ගිහිල්ලා කරන පරීක්ෂණයේදී හානියක් වෙන්නේ නැහැ. අද කිසිම කෙනෙක් මගේ ජීවිතයේ අවුරුදු 40ක් මම බලා ඉන්නවා කිසිම කෙනෙක් මේවා බලන්නේ නැහැ. මම හිතනවා මේ අපි තෝරගත්ත ගුරුවරයා කවුරු ගන්න හොඳ නැහැ, කොණිත් ගන්න හොඳ නැහැ. එහෙම කෙරුවොත් එහෙම කෙනෙහිල්ලක් වෙයි, හිත නරක් කරගනියි.
එහෙම තමයි මේ කියන දේ නොකරන නොකරන දේ කියන ශාස්ත්‍රුන් වහන්සේලා උගන්වන්නේ. කිසිම එකක් බලන්න එපා. මං කියන එක විතරක්ම කරන්න. ඉද මේව සත්‍යම් මෝගමඤ්ඤං කියලා. අනික සියල්ලම බොරු. මං විතරයි අත්ති කියලා. ඒගොල්ලෝ ඉදං සත්‍යා බිනිවේෂයක් කරගෙන මේ ඒකින් පිට යනවට කැමති නැහැ. ඉතින් මේ ක්‍රමය මේ වැරද්ද රාජ්‍ය වශයෙන් කරනවා බෞද්ධ රජවරු. නමුත් හොඳම දේ තමයි මේ පවසතෝ මිත්තං කිංසු පවසතෝ මිත්තං කියන කරදරයකදී අමලියකදී තමන් අඳුරාගත්ත තෝරාගත්ත යාළුවා අතනෑර ඉන්නවා නැත්නම් ඒ ශාස්ත්‍රඥ වංශය අතනෑර ඉන්නවයි කියන එක තේරුම් ගන්න හොඳම වැඩි තමයි තමන් කවදාකවත් කිසිම දෙයක් අදාහ ගන්න එපා තමන්ට ඒ කියන දේ ප්‍රතිඵල ලැබෙනවා. මේක ප්‍රතිඵල බලාපොරොත්තුෙන් කරනවා කියන එකට විරුද්ධව කතාවක් ඔගේ තමයි පේන්නේ. නමුත් අපි පටන් ගන්නකොට ලැබෙන ප්‍රතිඵලේ ලෞකික වුණාට ප්‍රශ්නයක් නැහැ. ලෝකෝත්තරම වෙන්න ඕනේ නැහැ. අවසාන ඵලයේ ලෝකෝත්තර වෙන්න පුළුවන්. නමුත් ලෞකික වුණත් ඒක සාර්ථක ප්‍රතික්‍රමයක් වෙන්න ඕනේ. ඒ කියන්නේ අත්කිලමතාන් යෝගයක් වෙන්න බෑ. ලෞකික වශයෙන් දුක් දෙන වැඩක් වෙන්න බෑ. අන්ත දුක. ලෞකික වශයෙන් සුඛ කාමසුඛල්ලිකාන භෝගි වෙන්නත් බෑ. එතකොට එයා ලෝකෝත්තරයට යන්නේ නැහැ. ඉතින් ඔය දෙක දැනගෙන ශිල්පයක් හෝ ආයුධයක් හෝ ගුරුවරයෙක් හෝ නායකයෙක් හෝ තෝරන කෙනෙක් මම තාම දැකලා නැහැ. ඔක්කොමලා යන්නේ කාර්ය කරන තුරු කාගෙත් කැමතියි. ඉතින් ඒගොල්ලෝ රැවටෙනවා. ඉතින් ඒ නිසා ශාස්ත්‍රඥ වංශනම තෝරනකොට අපේ ශාස්ත්‍රඥ වංශම කියලා තියෙනවා. දේශනා කරලා තියෙනවා සක්කාය දිට්ඨි පහනාය මිච්ඡා දිට්ඨි පහනාය සත්තා පරිේශිතබ්බත්. අපි ළඟ දැනගන්න ඕන අපි ඉන්නේ දැන් මිත්‍යා දෘෂ්ටියක ඉස්සල්ලා. අපි දැනගන්න ඕනේ අපි මේ සක්කාය දිට්ඨිය කියන්නේ මිත්‍යාවේ ඉන්නේ කියලා. ඉතින් ඒක දුරු කරන්න ඕනේ කියලා දැනගන්නත් ඕනේ. ඒ දුරු කිරීමටයි සාස්ෘණ වාචනමක් ගන්න. එහෙම නැතුව අපි මේ කරන වැඩේ නිසා අපේ සක්කාය දිට්ඨිය වැඩි වෙනවා නම් නැත්නම් මම දැනට ඉන්නේ සම්මා දිට්ඨිය කියලා හිතනවා නම් උන්දලාට සාස්ෘණ වාචන පිටින්න්නේ නැහැ. ඒ දෙක අතරමැදින් යන්න කොච්චරක් සාස්ෘණ වාන්සේ අර විදියට පරීක්ෂා කරනවා වගේම තමන් පිළිබඳව තමන් ස්වයං විවේචනාත්මක වෙන්න ඕනද කියලා මේ බුද්ධ ආගමෙන් පිට කිසිම තැනක මම දැකන්නේ නැහැ. බුද්ධ ආගමෙත් මම සාමාන්‍යයෙන් අදහන දේ තමයි බුද්ධ ආගම කියලා කියනවා නම් නැත්තම් මේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ශාසනය කියනවා නම් භාවනාව විතරයි. ඉතින් මට බයිනවා ඒක. මම මේ පොත්පත් කියවන දන්නේ නැති ඉඳා ව්‍යාකරණ දන්නේ නැති ඉඳා කියන කතාව කියලා ඇත්ත කතාව. මම එහෙම පොත්පත් එච්චර දන්න කෙනෙක් නෙවෙයි. නමුත් මට වැරදිලා නැහැ. මොකද මං දැනගත්ත පොත්පත් දන්න කට්ටියගෙන් ඕන තරම් අපිට අනුකම්පාව ලබා ගන්න පුළුවන් වැඩිට බැස්සනවා. භාවනා කියනකොටත් ලංකාව ගැනත් බලලා ලෝකෙ ගැනත් බලලා මං කියන්නේ අද කියලා තියෙන්නේ සමතය තමයි භාවනාව කියලා. ඒක කැඩීමට අහිංසක නිස්සද්ද විප්ලවයක් කරන්න වෙලා තියෙනවා. ඒක අමාරුයි. මොකද හේතුව ඒකට අපිට යුද ප්‍රකාශ කරන්න වෙලා තියෙන බෞද්ධයොත් එක්ක අබෞද්ධයොත් එක්ක නෙවෙයි. ඒ කට්ටිය මේ භාවනාව කියලා මොකද්දෝ එකක් කරනවා. ඒ කෙරුවට පස්සේ කිංසු පවසතෝ මිත්තන් නෙවෙයි ඉන්න තැනිමුත් නැති කරලා දානවා. ඉන්න තැනිමුත් gederimut එලවල දානවා. පාරෙමුත් පිටපන්නනවා. ඉතින් ඒ නිසා ඒ දේ තියෙද්දි භාවනා කියන්නේ විපස්සනා විතරයි කියලා කියනකොට උඟ දෙනෙක් කියනවා නම් සාසනය ඉවරයි. එහෙම ඇත්තේ නැහැ සාසනය. ඇත්ත තමයි කතාව. අතින් අවුලන්න පුළුවන් තරම්වත් පිරිසක් ඇත්තේ නැහැ විපස්සනාව තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මට බුද්ධ ශාසනය කියන්නේ භාවනාවමයි භාවනා කියන්නේ විපස්සනා පමණමයි. මම ඒක කරලා තියෙන ඔක්කොම ඒගොල්ලෝ විතරමයි. අනිතික ඉතින් ඒ නිසා මම ළඟ කරප්පන් එනවා මට සමත කෙනෙක් එක්ක කතා කරගෙන ඉන්නවා. මම පැත්තකටලා නිකන්. තුන්වෙනි එක තමයි විපස්සනාව කියනෝ නම් සතිය. ඇත්තටම සතිය විපස්සනාව නෙවෙයි. සතියෙන් පුළුවන් ඕන තරම් සමතේ කරන්න. ඒ කියන්නේ සමත විපස්සනා දෙකටම සතිය මුල් වෙනවා. නමුත් සතිය කරන එකනාගේ විපස්සනාව ඍජු පාර්කර දානවා සමතෙට ගියත් විපස්සනා උපක්ලේශ වලට අහු වෙන්නේ සති ඒ තරම්ම අපි අවස ඉංග්‍රීසි මාධ්‍යයෙන් සාකච්ඡාවක් කරා සතික් වහම් බික්කවේ සබ්බත්තිකං වදා කොයි අතට ගියත් සතිය අපිව කොට දානවා. ඉතින් ඉස්සල්ලාම මට ධම්මික ආමතුරු සතිය අඳුල්ලා දෙනකොට කිව්වේ ඕනෙම අමලියකදී සති ඉස්සර වෙනවා කියලා. හරියට ඔය කිංසු පවසතෝ මිත්තං කියන වචන තමයි ඇවි. අමාරුක වැඩිච්ච වෙලාවක සත්‍ය සිහිපත් කරන්න ඔයාව සත්‍ය සිහිපත් කරන ඔයා සත්‍ය සිහිපත් කරන්න ගිදර ගියා වගේ අර සියලුම කරදර ඉක්මවලා මුහුද වැඩිච්ච මනුස්සයට නහය උස ගන්න පුළුවන් වුණා වගේ. ඉතින් ඒක තීරුම් කරලා දෙන්න තියෙන අපහසු තීරුම් කරලා දෙන්න තියෙන අපහසු ඊයේ පිරිවෙන් අධ්‍යාපනයේ පිළිබඳ ස්වාමීන් වහන්සේ කතා කළේ කියනවා
අනේ මන් දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ මේ අලුත් පත්වීම් ලැබලා ඇවිල්ලා ඉන්නවා ඒගොල්ලන්ට අපිට මේ අලුත් වැඩපිළිවෙල කියන්න ඕනේ මම පැයක් සාකච්ඡා කර කර හිටියා මේ සතිය කියලා දෙන්න ඒගොල්ලෝ තමයි මේ විනිශ්චය කරන්නේ දන්නේම නැහැ මං කිව්වා දැන් අපි මේ පිළිවෙන් අධ්‍යාපනය විතරක් නෙවෙයි කොයි අධ්‍යාපනයේ සම්බන්ධව කතා කරන යනකොට මෙච්චරත් සතිය නොදැනී ඉඳිදී අපිට ලැබෙන සහයෝගය නම් ආශ්චර්යවත් මෙච්චර සතිය නොදැන ඒක ගැන කිසිම තැකීමක්ම නැතුව තියෙද්දි බාධා නොකර ඉන්න එක ආශ්චර්යවත්. ඉච්චර අපිට ගන්න තියෙන්නේ මීට වැඩිය කරදරයක් වැටෙන තැනක් නැහැ ලංකාවේ. මීට වැඩිය කරදරයක් වැටෙන තැනක් නැහැ මිනිස්සුෙකුට ලංකාවේ. ඒ තියෙද්දි සතිය යම් කිසි දියමනාවක් ප්‍රගමණයක් තියෙනවා නම් ඒක තමයි කියන්නේ කිංසු පවසතෝ මිත්තං කියලා මේකේ සත්තා පවසතෝ මිත්තං කියලා සරුවච්චන දේශනාව මට කියන්න කිව්වා නම් මම ඉතින් සරුවච්චන උඩින් යන්න ආනෝනේ සත්‍ය පවසතෝ මිත්තං කියලා තමයි මම කියන්නේ. ඔය ඕනම තැනකදී ගොඩේ ඉන්නේ ශාස්ත්‍රුන් වහන්සේ වගේ සතියෙන් තමයි. ඒ නිසා ශාස්ත්‍රුන් වහන්සේ කියන්නේ සත්‍ය කියලා මම කිව්වට මඩු නඩු දැම්මත් මම කියනවා මට තේරිච්ච තාලේ. මම බුදුහාමරෝ දැක්කෙත් නෑ මගේ නෑයොත් නෙවෙයි. නමුත් මේ සත්‍ය නිසා ඒ ශාක්‍ය වංශයට අපි ඇතුල් වෙලා ඉනෝ. ඒ නිසා කිංසු පවසතෝ මිත්තං අපි ඉතින් ඕඩ සින්දුවක් කම්පිච්චම් පදමාර්ග වල ගහනවනේ. ඒ නිසා ඕන්නම් ගාත හැකි සත්‍ය පවසතෝ මිත්තං. ඒ තරම්ම සරුවච්චනාංශගේ දේශනාවේ තියෙන මේ හරපද්ධතිය මේක මකපු හැටි. මේ අවුරුදු 1000ක් යනකම් 1500ක් යනකම් සකල සිරිම්පිරි ශ්‍රී ලංකාවේ සියලුම ශ්‍රී විභූතියට හේතු වෙච්ච මේ දේශපාලන ආර්ථික සමාජික නීතිය සම්පූර්ණයෙන් මැකුවා. ඒව මිෂනාරි වැඩවලිමුත් නෙවෙයි දුර්භික්ෂ වලිමුත් නෙවෙයි කාලානුරූප සිදු. කොච්චර හරි කියනවා නම් 2500 වෙනකොට ආය බුද්ධ ආගම නැහැ කියන තැනට යනකම් නැති බුද්ධ ශාසනේ ඇති බුද්ධ ශාසනේ ඉවරයි නැති 2500 ඉවරයි නැති 2500 කියන තමයි අපි ඉපදුනේ. මේ ඉපදිච්ච පිරිසට අද වෙනකොට කොතරකදී හරි පය පැකිල්ල හරි සතියේ හැප්පිලා ඉන්නවනම් එදාට තේිනවා සාස්ෘන් වහන්සේ මුන්නම අමලියක දිවත් අපි අතාරින්නේ. ඒ වගේම අමලියකදී පය පැකිලිච්චල ගම්මට කියලා කියන විනුවට අනේ සත්‍ය සීපත් වෙනවනම් අනේ ශාස්ත්‍රුන් වහන්සේ සීපත් වෙනවනම් හැම ආගමකම මුස්ලිම් මිනිසුරම නැතුව අල්ලාහ් අක්බර් කියලා. එහෙම නැත්නම් කතෝලික මිනිසුරට උනොත් එහෙම කුරුසය අඳිනවා. අපි කියන්නේ ගම්මට කියලා. ඒක තමයි ලංකාවේ බුද්ධ ආගමේ සාමාන්‍ය බෞද්ධයා කටපාඩම් කරලා තියෙන ජාතකේ. ඉතින් ඒ වෙනුවට ඒ මට මතකයි බුරුමේ ඉඳද්දී ඒ කම්ම කෙනෙක් කෙනා හැමදාම පින්ඳපාතේ බෙදන්න පින්ඳපාතේ වාජනේ අතේ තියාගෙන බෙදන්න තියෙන වාජනේ හැන්ද අතර ගත්තම අම්මා වෙවුලනවා. ඉතින් මිනි බිරියක්ද කොහෙද එනවා කන්දක් මෙහෙම පඩි ගානක් නැගෙන එන්න ඕනේ පාරට. ඉතින් පින්ඳපාතේ බෙදන ගමන් ලෙස්සුවා පිටිපස්සෙන් අරට ඕ චෛත්‍යෝපයා කියලා කියන්නේ ලංකාවේ සිරිපාදේ වගේ මුළු අවුරුදු පුරාම වන්දනාව යන තැන යම වැටෙන්න හදනකොට පාත්‍රය අත හැරියෙත් නැහැ භාජනය අත හැරියෙත් නැහැ හැන්ද අත හැරියෙත් නැහැ ඕ චයිටියෝපියා. ඉතින් මම අහලා තිබුණ සමහර තැන මේ අම්මගේ මොන කරදරේ ආවත් අර සිද්ධාස්ථානේ මතක් වෙයි. ඉතින් ධ්‍යානකන් සත්‍ය ගිනිච්චන ඉතින් ධ්‍යානකන් මොන හරි වෙච්ච ගමන් සත්‍ය සත්තා කියන එක හරි සත්‍ය කියන එක මතක් කරන් වුණා නම් මං හිතුවා අපි අපේ මිෂන් එක අපේ පණිවිඩේ යා කියලා ඒක ඇති වෙන්න සරුවච්චනන්සේ දේශනා කළා. ඒ නිසා පෘතුජ්ජනය කියන්නේ පුතු සත්තාරාණං මුඛාවලෝකෙස්සති इति පුතුජ්ජනෝ කියලා කියන එක. එක එක සාස්ත්‍රුන් වහන්සේගේ මූණ බලන මුගුරුට හොඳ නැත්නම් ඒ ගුරුවට බැලලා මේ ගුරුවට ගන්න. ඒ කමටහන් හොඳ නැත්නම් ඒ කමටහන් දැල්ල මේ කමටහන්. මේ භාවන මධ්‍යස්ථාන නැත්නම් මේකෙන් මේකට යනවා. මේ සාස්ත්‍රුන් වහන්සේ වෙනස් කරනවා වගේ පුතු සත්තාරාණං මුඛාවලෝකෙස්සති इति පුතුජ්ජනෝ. එක එක සාස්ත්‍රුන් වහන්සේගේ දෙයියෝ මූණ බලාපන් ප්‍රඥා මූණ බලාපං බුදුහාරු මූණ බලාපං කියලා එක එක කරන දිහා යන. ඒ චපල ගතිය තියෙන කෙනාට කියනවා පුතුජන කියලා. පුතු පුතු පුතහ පුතහ. නමුත් මේ සත්තා පවසතෝ මිත්තං කිංසු පවසතෝ මිත්තං කියන සත්තා පවසතෝ මිත්තං කියලා කියන්නේ ඕනෙම ලෝකේ ඕනෙම තැනක ඕනෙම වෙලාවක තමන්ට අසතියක් ආවනම් අමලියක් ආවනම් හිත පිට ගියානම් කරදරයක් ආවානම් මොනවාරි වුණානම් චීපත් කරන්න පුළුවන් කැත නැතුව සරුවච්චන් වහන්සේ ඒක සාමාන්‍යයෙන් පේනවා සංසන්දනාත්මකව සාපේක්ෂව ඉතුරු ගාථාපද තුන. කිංසු මිත්තා සකේ ඝරේ
තමන්ගේ ගෙදරදී මිත්‍රයා කවුද කියලා. ඒකට බොහෝම ප්‍රායෝගික තැනකට ඉන්නවා. සත්තාරං සත්තා කිව්වහම පවසතෝ කිව්වහම මිනිස්සු ටිකක් ආධ්‍යාත්මික පැත්තට යනවනේ. ආගමික පැත්ත නෑ. ගෙදරදී කවුද මිත්‍රයා? මාතා, අම්මා. එතකොට අපිට තේරෙනවා මේ කියන කාරණේ මේ භාෂේ හැටියට මොන දෙයක් වුණත් මන් දන්නේ අපේ අම්මා 100%ක්ම ආදර්ශවත්. මම රණ්ඩු වෙලා නැතුව නෙවෙයි, අම්මා අඬවලා නැතුව නෙවෙයි. නමුත් ශිල්ප දැනුමෙන්ද ඒ පච්චිගෙන් අපි බේරගෙන ඉන්න එකෙන්ද දඟ කරන්න ඉඩ දෙන එකෙන්ද කිසියම් දැනුමක් නැති වුණාට මේක හොඳයි මේක නරකයි කියලා දන්න එකෙන්ද පුදුම මිත්‍රත්වයක් තියෙනවා. ඉතින් ඒ මිත්‍රත්වය මම හිතනවා සත්තු සත්තුන්ගේ තියෙනවා. මොකද මිනිස්යාගේ විතරයි යුග දිවියක් සහ ළමේ හම්බුනාට පස්සේ පිය සෙනෙහසක් ලැබෙනවා. අනෙක් කිසිම සත්‍යකේ නැහැ. එයා කණ්ඩායමේ සෙනෙහස ලබන්න පුළුවන් තාත්තගේ සෙනෙහස නැහැ. මොකද අම්මට එක තාත්තා කෙනෙක් නෙවෙයි. කොයි කෙනාද පට්ටිය වැටෙන්නේ දන්නේ නැහැ. ඒ මීචකල හිටියා එක බල්ලෙක්. ඒ බල්ලිට පැටව හම්බුනාට පස්සේ ඒ බල්ලා කෑම හොයාගෙන ඇවිල්ලා අර පැටව ඉස්සලා වමාරනවා. කාලා ඇවිල්ලා වමාරනවා. පුදුම ආදරයක් තිබ්බා අර බැල්ලි කරනවා වගේම මේ තාත්තා සලකනවා. ඉතින් අපේ හිටියයි ගුජරාට් හාමුදුරනේ කූට මිත්ත කියලා නමක් දැම්මා. මම දැක්කමයි බල්ලෙක් ඇවිල්ලා පැටවුන්ට කිරි දෙන්න බෑනේ. කෑම හොයලා ගියත් ඌ බාගෙට කාලා වමාරනවා. අරුම් බස 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 ගාලා අරක කාගෙන කාගෙන යනවා. ඒ සත්තුන්ට නෑ, සත්තුන තියෙන සිංගල් පේරන්ට් ෆැමිලි එක. දැන් දියුණු ලෝකෙත් තියෙන සිංගල් පේරන්ට් ෆැමිලි. හැම තැනදීම නීතිමය ප්‍රශ්නයක් ආවොත් දරුවයි තියෙන්නේ අම්මට. ඒසා ඇමරිකාවේ බොහෝ ජනාධිපතිවරු තාත්තා කෙනෙක් නැහැ. පියවරු ඇති නැති, මව්වරු දැක නැති, නැත්තම් මව්වරු ඇති නැති, පියවරු දැක නැති දරුවෝ තමයි ඉන්නේ. ඇත්තටම සත්ත්ව ලෝකේ 100%ක් මේකයි. මනුෂ්‍යයාගේ විතරක් මේ විවාහ බන්ධනේ නිසා ඒකත් මල වාතයක් හැබැයි. මේ තාත්තා කෙනෙක් නමට. ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේ ඒ තාත්තා මේ ගෙදරදී මිත්‍යා විදියට සලකන්නේ නැහැ. මොකද මවත් එක්ක තියෙන සම්බන්ධතාවය පෙකිනි වෙලේ සම්බන්ධයක්. ඊට පස්සේ දිගටම මවට පේන්නේ තමන්ගේ ලේ වගේ, තමන්ගේ මස් වගේ. ඉතින් ඇත්තටම පිය සම්බන්ධයටත් මෑතකදී ත්‍රිවිලර් රෝල් එහෙම ගහලා තියෙනවා. මේ හඳ අම්මා වෙච්ච ලෝකේ මුළු ආශ්‍රම තාත්තා උඹයි තාත්තේ කියලා ගහලා තියෙනවා. හොඳයි, එහෙම තාත්තලා නැතුව නෙවෙයි. මම සබහා ධර්මයාගේ එහෙම බන්ධනයක් නැහැ. මවට තියෙන්නේ, මවට ඇත්තටම විශේෂ බන්ධනයක් තියෙනවා පිරිමි දරුවන්ට. ඉඩිපස් කොම්ප්ලෙක්ස් එකේ මව හදාගත්ත පිරිමි දරුවා පිළිබඳව ගැඹුරුම බරම බන්ධනේ තියෙන්නේ ඊශ්‍රායල් ජාතික. ඊශ්‍රායල් ජාතික මවකට කවදාකවත් පුතා පැවිදිව ඉවසන්න බෑ, කැමැතිම නෑ. එහෙම දෙන්නෙක් මම දැකලා තියෙනවා. ඉතින් ඒ ඊශ්‍රායල් පැවිදිච්ච හාමුදුරුවෝ ටිකක් දල දඬුයි. එනට ඒ හාමුදුරුවෝ කියනවා ඔබ වහන්සේලා පැවිදුණා කියන එක ඔබ වහන්සේලා දන්නවනේ. අපේ අම්මා කෙනෙක්ගෙන් කවදාවත් ඒ තරම්ම පිරිමි දරුවට කැමති. ඒක කියන්නේ ඉඩිපස් කොම්ප්ලෙක්ස් කියලා. ඒක කියනවා ගිය ආත්මේ ඉඳලම ඒ මේ අම්මයි තාත්තා ලිංගිකව හැසිරෙනකොට ඒ ප්‍රාණය හොයන කෙනා අම්මයි තාත්තා ලිංගිකව හැසිරෙනකොට අම්මට පෙම්බදිනවා. ඒ ගැබේලු උපදින්නේ කියලා ඒක සයිකියාට්‍රික් මතයක්. ඉතින් ඊට පස්සේ දිගටම කෙල්ලෙක් හොයනකොට හොයන්නේ අම්මගේ ගුණ තියෙන කෙල්ලෙක්. ලිංගිකත්වය හරහා හොයන්නේ කිසිම කෙනෙකුට හම්බෙලා නැහැ. අපේ අම්මා වගේ මේ දේවල් තියෙන. ඉතින් බැඳලා ටික දවසකින් අම්මා වගේ සම්බෝලයක් අල්ල දෙන්න පුළුවන් උඹට, අම්මා වගේ කොස්මල්මක් හදලා දෙන්න පුළුවන් උඹට, අම්මා වගේ පලාකොළ හදන්න පුළුවන්, ඒ කෙල්ලෝ දන්නේ නැහැ. එතකොට අර බැඳීම එන්නේ නැහැ. ඉතින් අම්මා දන්නවා දැන් පුතාට බැඳලා පස්සේ පොල් සම්බෝල හදලා දුන්නොත් දීගේ කැඩෙනවා. කැඩෙන්නේත් ඒකයි නැන්දම ලේලිගේ ප්‍රශ්නේ උතරයි තියෙන්නේ. ඉතින් ඒ නිසා නමුත් ගෙදරක ඉන්නකොට සකාගරේ මව තමයි මිත්‍රයා. ඉතින් මම අවුරුදු 29ක් විශේෂ විෂයයක් කරනකම් ගෙදරින් පිට එක දවසක් රැ ඉඳලා. ඒ කියන්නේ ඒ අමුතු මේ පවුලේ අමුතු දිවන ගතියකට. ඉතින් ඔය එක දවසක් හරි මම පිට ගියොත් මට කවදාකවත් ඒ කියන්නේ මේ නිදි පොළ හරියන්නේ. ඊට පස්සේ මට ඉස්ලාම යුනිවර්සිටි ගිහිල්ලා මහහිලු පල්ලමේ හොස්ටල් එකේ ඉඳ උනා. පෙරදින යුනිවර්සිටි එකේ මම හොස්ටල් හිටියේ නැහැ. මොකද හේතුව මට ගෙදර යන්න පුළුවන්. අපි ගියේ ඉස්සලාම උඩුවිල වත්තේ. එතකොට අම්ම තමයි උදේ පාන්දර 5ට නැගිට්ටා. 5:30 6 වෙනකොට මට තේකත් අදලා බත්තිකුත් බදලා දෙනවා. එimhe හැන්දෑවට වැඩි ඉවරලා ගෙදර එනවා. යුනිවර්සිටි ඉවර වෙලා.
අරේ ගිහිලා දැන් මම ගිය ගමන්ම ඉතින් මාත් හයයි යුනිවර්සිටි ගිහිල්ලා මම ස්ටුඩන්ට් සබ්බෝර්ඩන් කියලා තේරුවා. මොකක් හරි පරණ කර්මයක් තියෙනවා මයිගා. ඉතින් ඒ නිසා මට කෑම ඇති වෙන්න තියෙනවා. මෙයා ඒතන සාමාන්‍ය දෙන්නේ හරියට රෂන් කරලා දෙන්නේ පාංගිඩිය හතරට කැපුවා මේ සමාජයෙන් තාතෙන් කේකයි සම්බෝලේ දෙනවා. ඉතින් පුළුවන් නම් කපන් බැන්නා කපයි අපි මහන්සිලා වැඩ කරනවනේ යුනිවර්සිටි යන එකට කන්න බෑ. අපේ බැච් එකේ නේ. ඔක්කොම කෑම දාසලා. ඔක්කොම සුද්දෝදන්නා. ඉතින් අම්මා කියනවා පළවෙනි සැරේ මං ආවේ යුනිවර්සිටි ගිහිල්ලා මාස 6ක වැඩපිළිලා එකහමාරක් විතර ගිහිල්ලා මට බත් එක බෙදලා ළඟටලා බලන්න කියනවා පළවෙනි දවස් 3ෙන් බම් බත් කෑවේ. මං දන්නවා කිව්වා උඹට මේ මේ දේවල් ඕනේ. මං දන්නවා කවදාකවත් හම්බ වෙන්නේ නැහැ කියලා. ඒත් මං හිතුවලු මම නොකා හිතේට හම්බ වෙන්නේ නැහැ කියලා දවස් 3ක් විතර ගිහිල්ලාලු මට බත්පත් අතර ගන්න පුළුවන් වුණේ. අර මේ සම්බන්ධයි මට නම් අම්ම මතක්ුනේත් නැහැ මම රුවන්වැලි සෑය විතර බත් ඇබ්බේ දාගත්තා එයා පැත්තේ ඉන්නේ කියලා අපේ ඉන්නෙත් නැහැ මං කිව්වා නෑ අම්මා මට කිසිම ප්‍රශ්නයක් නැහැ එහෙදි මම ස්ටුඩන්ට් සපෝර්ට් නිසා මට මම බෝඩින් ගාස්තු ගෙවුවත් මට ආපහු දුන්නා මට කෑම හම්බුනා අම්ම මට ලොකු සතුටක් උඹ ඔක ලීලේ වුණා නම් මට හරි ඇති මට මේ ගියාට පස්සේ උඹට කණ්ඩ හම්බෙයි කියලා කණ්ඩ දෙනකොට සාමාන්‍යයෙන් ගේතොර වහලා දෙන්නේ මට ඒ තරම්ම මේ කෑම මට කන්න පුළුවන් කන ඒකට හරිම ආසයි. ඉතින් ඌ අම්මා ඉච්චර කෙල්ල ගැන ඉච්චර ගානක් නැහැ. ඉතින් ඒ නිසා සක්කේ ගරේ මිත්තා අම්මා කියන එක කොල්ලෙකුට දුර්ති. ඉතින් ඒක ඇත්තට බලන්න කොච්චර සත්ත්ව ලෝකේ බලලා එනත හැදෙන මිනිස්සෙක් බලලා බුදුහාමුදුරුව කොච්චරක් මේ මානව දයාවෙන් කතා කරාද? හැබැයි එහෙම මානව දයාවෙන් කතා කරා තමයි. හැබැයි දෙමාපියන් ඇඬු කඳුලෙන් ඉඳන්දි භද්‍රය වුණදී මං ගිහි ගියත් ඇරිය කියලා කියලා කියනවා. අපි නැගෙල් තියෙන චන්නෑමජත් එක රෑ හොරෙන් පැටලා ගියයි කියලානේ. හරි පරිසෙන් සූත්‍රය තියෙන එහෙම නෙවෙයි. ඒයි කියලා තියෙන්නේ මේ දෙමාපියන් හැඬු කඳුලෙන් බලාන ඉඳද්දි මම මගේ භද්‍ර යව්වනේදී මම ගිහි අතෑරියයි කියලා. ඉතින් ඒක මහා භයානක අමාරු දෙයක් අර මාතු සේනහස පැත්තක දාගන්න. මේ සමහර විතනවා ඊට බැඳලා පස්සේ ඊට අමාරුයි. නෝනයි දරුවයි. නමුත් බුදුසසුන් වහන්සේ බැඳලා පස්සේ වුණත් පැවිද්දට අවශ්‍ය ඉල්ලන්නේ අම්මගෙන් තාත්තා. අපි දැන් සාමාන්‍යයෙන් දැන් ඉල්ලන්නේ බඳලා ඉන්නවා නම් ගෙදර උන්දගේ. ගෙදර උන්ද අදාළ නැහැ. ඒ මොකද රට්ටපාල සූත්‍රයේ මේ සඳහන් වෙලා තියෙනවා බඳලා ගෑනු 6 දෙනෙක් ඉන්නවා. අඹුව 6 දෙනෙක් ඉන්නවා. නමුත් ගෙදර කියලා අවශ්‍ය ඉල්ලන්නේ අම්මයි තාත්තයි. මොකද අර අඹුව 6 දෙනාම අම්මට යටයි. අම්ම කින්දේ අහන්න. ඒ නිසා ඒගොල්ලන්ට කතාවක් නැහැ. ඉතින් මේක තමයි ගලවන්න බැරි බන්ධනය. ඉතින් පැවිදි වෙච්ච යත්තන්ට මේවා සීපත් වෙනවා. අපි මේ වගේම තමයිනේ අනික් අය වගේම තමයි අපිත් අම්මෙක් අපෙක් ඇතුව හිටියා. ඒ මිත්‍රත්වය අපි අතහැරියේ අර කිංසු පවසතෝ මිත්තං කියන දෙයට ඕනෙම අමලියකදී කරදරයකදී මිත්‍යා දෘෂ්ටියකදී පාරවදිච්චාම ගරු කළ යුතු මිත්‍රත්වය ලැබලා දෙන බුදුහාමුදුර සලකන. නමුත් අපිට කරදරයක් වෙච්චාම සත්‍ය පිට ගියාම හිත පිට ගියාම කොච්චරක් අපිට නැතිවෙච්ච සතිය පිහිටවීම එහෙම නැත්නම් සාස්ත්‍රුන් වහන්සේ ශීපත් කිරීම නැත්නම් ධර්මයේ ශීපත් කිරීම නැත්නම් සංඝයා ශීපත් කිරීම නැත්නම් තමන්ගේ සීලය ශීපත් කිරීම සිද්ධ වෙනවද කියන එක තමයි සෝවන් කියන්නේ. සෝවන් වෙච්ච කෙනාට බුද්ධ ධම්ම සංඝ මේ තා තමන්ගේ සීලය කියන එක පිළිබඳ අවික්කප්පසාදයක් පානවා. කවුරුත් එහෙම ඇවිල්ලා මේ නල්ල බිම වල්ලා වන්දන්න ඕනකමක් නැහැ. දන්නවා එනේ කියලා. ඉතින් ඒක ඇත්තටම ශික්ෂාවෙන් ගන්න එකක්ද නැත්නම් ස්වභාවෙද කියලා ගත්තාම මෙන්න මෙහෙම කාරණාවක් අපේ හිතේ තියාගන්න පුළුවන් භාවනා කරන්න නැත්නම් පහසු පිණිස. ඒ මොකද්ද මේ අපේ හිත පිට ගියාම නැවත හිත තිබුණ අරමුණට එන එක අද සයිකියාට්‍රිකලි එහෙම නැත්නම් ස්නායු විද්‍යාවේ මොළයේ පිළිබඳ විද්‍යාවෙන් අදාරලා තියෙනවා. හැම වෙලාවෙම ගියාම හිත නැවත gedere. ඒකට රෙසිලියන්ස් කියලා කියනවා. රෙසිලියන්ස් කියලා කියන්නේ අපි අර ඔය තාරාවුන්ට තනක් වල දෙනවා උන් තිප්පලට. කුකුළුත් එහෙම එකක් තියෙනවා. මුවා මුවන් පැලස්සට එනවා. ආවා හාවන් පැලස්සට එනවා. තමන් තමන්ගේ gedette එනවා. ඒ වගේ අපි මොකද්දෝ මායාවක් හදාගෙන ඉන්නවා මමයා කියලා. ඒකේ කැදැල්ලක්. කැලි කැලි එකතු කරලා හදාගත්ත එකක්. කොහෙ ගියත් ඕකට එනවා. එතකොට භාවනා කරන්න ඕනේ නැහැ. ඒක මේ භාවනා කරත් නොකරත් අර තමන්ගේ පුරුදු ගඳට පුරුදු තිප්පලට
පුරුදු මේ කුකුලන්ගේ කුකුල් ගඳ කියලා කියනවා බල්ලගේ බලු ගඳ කියලා එකක් තියෙනවා ඌ එතෙන් එනවා ඉතින් භාවනා කරනකොට සතියෙන් කරව පරිශ්‍රණලින් කරලා තියෙන්නේ ඒ වගේ හිත අවසතෝ හිතු තැනින් ඇදලා දාපු වෙලාවක අසත්‍යමත් වෙච්ච වෙලාවක නැවත තමන්ගේ ගෙදෙට්ට එන්න කොච්චර වෙලා යනවා කියලා ඉතින් ඒක හොඳටම ට්‍රැක් කරලා තියෙනවා හොඳට භාවනා පුරුදු කරපු කෙනෙකුට අඳු බරුණක් අඳුල්ලා දීලා CAT ස්කෑනර් කියන එකට දැම්මට පස්සේ ෆන්ක්ෂනල් CAT MRI ස්කෑන් එකට එයාගේ මොලේ දැන් කොතනද තියෙන්නේ කියලා ස්නායු වලටත් වැඩිය මොලෙන් නිකුත් වෙන මේ තරංග වලින් අල්ලන්න පුළුවන්. ඒක එක තරංගයක් අල්ලන එක තමයි ස්ටාර්ට බ්‍රේන් වේව් කියලා කියන්නේ. ඒක අපි ළඟත් තියෙන මැෂින් දෙකක්. ඊට වෙඩි 16ක් පොලකින් තොරතුරු ගන්න එක තමයි EEG කියලා කියන්නේ. ඒකත් ලෝක ඉස්ලාම් බතාවට ලංකාවේ මීටිකල සංඛ්‍යා 29ක් සඳහා කරලා තියෙනවා. ඊට පස්සේ ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකේ 64ක් ඉලෙක්ට්‍රෝඩ්ස් දානවා. දාලා නිකුත් වෙන හැම තරංගයක යදීම මේක නින්දක්ද මේක කලබල මනසක්ද බලන මනසද අහන මනසද ගඳද රසද පහසද හිතනවාද කියලා කියන්නේ. ඉතින් එහෙම මුදවට භාවනා කරලා කිනුවට කිව්වොත් එහෙම ඔයා කැට්ස් මේ MRI ෆන්ක්ෂනල් MRI ස්කෑන් එකකට දානවා. දැම්මට පස්සේ ඔයාට තියෙන්නේ ස්ක්‍රීන් එකේ ෆොටෝ එකක් පෙන්වනවා. ඒක දිහාම බලන්න. يعني ඇහෙන් රූප බලන. අපිට කසින මණ්ඩලයක් කියලා. දාගෙන ඉඳලා කන්ට්‍රෝල් ගෲප් එකකුත් දාන භාවනා නොකරන අය. ඒකල ඉඳපු ගමන් කියන්නේ නැතුව සද්දයක් දානවා අනිවාර්යයෙන්ම අර රූපේ බලන එක කැඩෙනවා. ඒකට හැම කෙනාගම හිත කැඩෙනවා. කැඩිලා නැවත ආයෙත් අර බලන තැනට එන්න මූලික උපදේශයට එන්න යන කාලය දිහා බලනකොට ඒගොල්ලෝ දැකලා තියෙනවා මේ සත්‍ය වඩපු කෙනාට අවස්ථා දෙකකින් හිත නැවත ගෙදට එනවා කියලා. ඒක රිචඩ් ඩේවිඩ්සන් මහත්තයාගේ පොතේ මේ emotional life of your brain එකේ දාලා තිනවා. මට හරි පුදුමයක් හිතුණා. ඒත් එක්කම ඔය එක අපි ඔය කියන විදිහට පිටගිය හිත පිටගිය බව දැනගැනීම එකක් දෙක නැවත එන්න ඕන දැනගැනීම දෙකක් ඔක පියවර දෙකකින් සිද්ධ වෙනවා. ඒක නිකන් හරියට කෝච්චයක ලයින් මාරු කරනවා වගේ පෙන්ලා දීලා තියෙනවා. ඒත් එක්කම විනය සාකච්ඡාවේදී අපිට මතු වුණා අපේ ආපත්‍යක් සිද්ධ වෙච්චාම සංඝයාට ඒ ආපත්‍ය පිරිසුදු කිරීමේ ක්‍රම හතරක් බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒ ක්‍රම හතර ඕකමයි සරති විවරති උත්තානි කරෝති දේශේති. හරියටම දැනගන්න ඕනේ මගේ හිත පිට ගියා කියලා. ඉතින් හිත පිට ගියා දැන ගැනීම තමයි සතියේට වැඩි වැදගත් වෙන්නේ ප්‍රායෝගිකව. ඉස්සලා අපි කියන්නේ හිත පිට ගියේ නැහැ කියලා දැනගන්න එක සතිය කියලා. කර 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 ඉන්නකොට කොච්චර දෝ පිට යනවා. ඒ ගුරු රැකිනවා ඒක එහෙම තමයි. පිට යන්නේ නැතිවිලා හොඳට බලන්නකො. මූල කර්මස්ථානේ බලන්නකො. වම දකුණ බලන්නකො. ආශ්වාස ප්‍රශ්වාස බලන්නකො. පිම්බි වැක්‍රියෙන් බලන්නකො. බලබලා ඉන්නකොට පිටියන එක අඩුවේ. ඔයා ඊව කතා කරන්න යන්න එපා. තමන්ගේ අරමුණේ හිත තියාගෙන ඉන්න බලන්න. අපි කඹේ ඇවිදිනකොට වැටුණාට, පීල් පීල කෑනකොට පය බිම වැටුණාට ආය නැගිටිනා. කොහොමම කරගෙන කරගෙන යනකොට යා පිළිගන්න ගතියක් එනවා මේ හිත පිට යනවා. එතකොට අභ්‍යාසයක් දෙනවා අරමුණේ ඉන්න බව දන්නේ කොහොමද? සත්‍ය කියන්නේ මොකද්ද? ඔක්කොම ඇස් දෙක උඩ යනවා. අරමුණේ ඉන්න බව දන්නේ කොහොමද? සත්‍ය ඉන්න බව දන්නේ කොහොමද? කාටක කට උත්තරයක්. ඇත්තට මේ කට උත්තරේ ගුරුවරයා දෙන්න ඕන. මොකද ඒක නිර්වචනයයි ඒක අනිර්වචනීය දෙයක් තමයි සත්‍ය කියනකොට දැනගන්නේ. ඒක කිව්වට පස්සේ දැන් කොහොමද සත්‍යෙම් පිට ගියයි කියලා දැනගන්නේ? ඇයි සද්දයක් ඇහුණානේ? ඇයි රූපයක් පේනවානේ? ඇයි ගඳක් දැනුණානේ? රසක් දැනුණා කියලා ඒක ගඩොලකින් මූණට දමලා ගැහුවාගේ පේන. එතකොට අසත්‍යයට ගියාට පස්සේ ඒ දැන ගැනීම දැන් මේක මේ රූපයක් සද්ද ඕකටත් බුදු දන්සේ සරත කියන වචනේ පාවිච්චි මම අරමුණේ නෑ. පවසතෝ කියන්නේ ඕක තමයි. මම නන්නත්තර වෙලා. මම මිත්‍යා දෘෂ්ටික වෙලා. මම ආරක්ෂක භූමියේ නෑ. අශෝකං විරජං කේවං නෑ. ඕක දැනගන්න එක තමයි වැද්දගත්ම දේ ප්‍රථම දේ. මුළු ලෝකෙම සදාචාර ලෝකේ ඕකට වෛර කර. හිත පිට ගියයි කියලා දැන ගැනීම පාපයක් කියලා හිතනවා. ශාපයක් කියලා හිතනවා. ඉතින් ගුරුවරුන් කියනවා වඳිනවා පූජාවල් දෙනවා අනේ ස්වාමීන් වහන්සේ හිත පිට යන්නේ නැතුව තියන්නේ කියලා. හිත පිට යන්නේ නැතුව තියෙනවා මැරුණට පස්සේ. ෂුවර් එකට මුද නැණි මරණ එක අපි මේ කරන්න දේ මරන්නේ නැතුව කියන හිත පිට යන එක ස්වභාවේ පාරකට ඒක පිළිගන්නේ කසර ඊට පස්සේ විවෘති කියලා කියන්නේ එයා දන්නවා හිත පිට ගියේ දැන් අනපන ඉඳලා නම් සද්දයකට රූපයකට නෙවෙයි ගඳකට රසකට නෙවෙයි අනපනට නෙවෙයි රූපයකට ගියා නම් දන්නෝ අනපන නෙවෙයි සද්දයකට නෙවෙයි ගඳ රස පහත නෙවෙයි රූපයකට ගියා
මෙන්න මේ දැනීම විවරණය කොට දැන ගැනීම අතිශය තියුණු සත්‍යයක් තියෙන කෙනාට විතරක් ප්‍රසන්න මනසකින් කියන්න පුළුවන්. අනිකටිය කිව්වත් චර්චුරු ගාලක් කියයි. බලන්නකෝ හිත පිට කියන්නේ මොකටද කිව්වේ? මං හිතන්නේ සද්දෙකට ගියේ. ඉතින් සද්දෙකට ගිහ බා දැනගත්තේ කොහොඳද? මොන්න හොඳක් දප්පා බලන්නකෝ හිත අරමුණේ තියාගන්න බැරි වුණානේ. සතිය වඩන කෙනා හොඳට කමඨාන් සුද්ධ කරන කිනව මගේ හිත පිට ගියා මගේ ගියේ සද්දකට මම දන්නවා එතකොට ආනාපානෙ නෑ කියලා මේක රූපයක් නෙවෙයි කියලා ගඳක් නෙවෙයි කියලා රසක් නෙවෙයි කියලා පහසක් නෙවෙයි කියලා සද්දේ. ඉතින් ඒක අවුරුදු 7 8 ළමයි ඉතාමත්ම පිළිසිදුවර පපඩමත් දෙකට කඩන්න වගේ කියනවා. බෞද්ධයාට බෑ. මොකද බෞද්ධයයි තායින්නවා වගේ අමලයකදී කරතරයකදී සතිය බෑ හිතට එකක් ගහලා නාසනෝ දාපු ගුණා නාසනෝ දාලා ඇදලා ගත්තා වගේ ඒ විවරණේ කරන්න දන්නේ. ඒ විවරති කියන එක ප්‍රසන්න මනසෙන් කළ යුතුයි. ඉතල නම් අපි ඇත්තටම කරන්නේ පදුට්ට මනසෙන් තමයි. නමුත් ගුරුවරයා කියලා දීලා 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 කිනොන් ඔතනයි පුතේ ගැලවුම. ඔතනයි ශාස්ත්‍රුණාන්තේ ඉන්නේ. ඔතනයි සතියේ අර දින සම්පජඤ්ඤ පැත්තට යන්නේ විවරති. උත්තානි කරෝති කියලා කියන්නේ යා ඒක උසස් කොට දක්වනවා වෙන්දරම් මට මේකට කේන්ති යනවා අද බලන්නකෝ සතිය පිට ගිහිල්ලා ඒ බව දැනගෙන පිටගිය අරමුණක් දැනගෙන මට දැන් ආපහු එන්න පුළුවන්. කිසිම ලෝකෙ බලවේගයක් නැහැ පිටගිය හිතක් නැවත අරමුණට ගෙනීමේ පාර වහන්න. ඒක මානවයාගේ මූලික අයිතිවාසිකම මම කියනවා ඒකට උප්පත්තියෙන් නැත්තම් සහජ කුසලතාවයක් කියලා. නැත්තම් උප්පත්තියෙන් හම්බෙච්ච පිටක්. ඕන විදිහකට නතර කරපු එකන පවසතෝ වෙච්චි ආරම් පිටපැනෙපෙගෙන ආපව අරමුණට ගිනීම නතර කරන බ්‍රහ්මීක් දෙවියෙක් යක්ෂෙක් නැහැ. ඒ නිසා අපි සතිපාසලයේ කන්ඩිෂන් එකක් දැම්ම නැවත තමන්ගේ ගෙදෙට්ට එන එක අපිට ජන්ම දායාදයක්. මේ ලෝකේ මම දැකලා නැහැ තාම මේ ජන්ම දායාදේ අඳුරගත්ත කට. ඒගොල්ලෝ හිතනවා මේ හිත පිට යන්නේ නැතුව ඉන්න ඕනේ පිටිගිය අරමුණට ගහන්න ඕනේ නෑ. උත්තානි කරොත්ති කියලා කියන්නේ මේක උස්කරලා දක්වනවා ඕන තරම් නන්නත්තර කරපම් මාව ආපව වෙනවා. අබරපටියක් කොච්චර අයියෙක් ඇද්දාත් අතරබුගන් ආයතු දුන්නේ නේනවා. කාන්දම් කැලේට කොච්චර පයින් ගැහුවත් ඒක අන්තිමට කැරකිලා උතුරට යනවා. පොල් ගෙඩියක් දාන්න වතුරට ඒක ලබු පැත්ත උඩට එනවා. කොච්චර කරකොල තිබ්බත් ඊ ධර්මතාවයේ තාම අපි තේරුම් ගන්නෑ. මෙන්න විදියට කියනවා හිත පිට යනට වැඩිය හිත ඇතුළට ඒමේ ජන්මදායයක් තියෙනවා. ඒක දැනගන්න නෑ හොඟ දෙන්නේ තටම. නාසරණියන් අදිනවා වාගේ නැත්තම් කෝච්චි පිට වෙනප කෝච්චි පිල්ලක් ආපහු කෝච්චිය පිල්ල උඩ තියාගන්න හදනවා වගේ ලොකු මැෂින් එකක් තියෙනවා. ඉන්ජින් එකට දාලා හදපු මේකක් තියෙනවා දාලා ඇදපුවාම ට්‍රැක් එකට වැටෙනවා. ඊට වෙටි බොහොම ලේසි මේක. ඇත්තටම කියනවා නම් ඒ උත්තානි කරෝති කියලා කේ අනායාසයෙන් සිද්ධ වෙයි. ඔන්න ඕක තමයි මම මේ අල්ල ගන්න තැන. එච්චර වැදගත් පීවර තුනක් තියලත් විචර් ඩේවිඩ්සන් දෙකයි අල්ලගත්තේ මම අපිට හම්බ වෙනවා ලබන පෙබ්‍රවාරි වෙනකොට අපි ආහන්න බලාපොරොත්තු වෙනවා මේක පිළිබඳව මේ මතය. මොකද ඒකත් හරි වටිනවනේ. දෙජනාසේ දේශනාගෙන ඕක කාට හරි කිව්වේ නැත්නම් ආනි චන්ස නැහැ දේශේති. ඒකයි අපි මේ ආපත්‍ය දේශනා කරන්නේ. පිච්ච වැරද්ද හෙලි කිරීමෙන් ලොකු ගෞරවයක් තියෙනවා සාස්ෘණාංශ. බුදුජානනාංශේ කියන්නේ ආයති සංවරයේ පිණිස ආපත්‍ය දේශනා කිරීම තමයි ශාසනයේ පණ. ඉතින් අපි සමගි සංඝයා කියන්නේ වැරදි කරන්නේ නැ කියන එක නෙවෙයි. වැරද්දක් කෙරුවාම ඒ කරුකටයුතු විදිහට ගිහිල්ලා ආපත්‍ය දේශනා කළා කියන අසවල් ආපත්‍ය මට සිද්ධ වුණා මම වතමාන පුරුණෝ එහෙම නැත්නම් අදාළ දේ කරගන්නවයි කියලා කවුරු කියලා නෙවෙයි. ඒ උත්තානිකරණය තමයි බුද්දිස් කල්චර් කියලා කියන්නේ. බෞද්ධ සංස්කෘතිය කියන්නේ ඕකට. අද විශ්වවිද්‍යාලෙ මොකක් උගන්වනවද කියලා මම දන්නේ. නොදන්න හිටීම ගැන මම සතුටුයි. ගුරුවරයා පණ්ඩිත ශාන්සි කියනවා මාස 3ක් වස්වසලා අපි තව සංඝයා වංශ නමට ආරාධනා කරනවා නම් වදන්තු මං ආයස්මන්තෝ අසන්තෝ පටිකරිස්සාමි කියලා දිත්තේනවා සුතේනවා පරිසංකායවා කියලා උහිත විදිය වුණාද අපි අහිංසක වෙන්න දියා. වචන මාත්‍රයට හරි අපි කියනවා මේ මාස 3 ඇතුළත ආයස්ස තුන් වහන්සේලා මගේ වැරද්දක් දැක්කා නම් දුටුවා නම් ඇහුවා නම් සැක කෙරුවා නම් අර්මාකල මට කියන්නේ මාව හේතු ගත්තොත් මං කරනවා. මේ හේතු ගන්නවා නම් හේතු ගත්තා නම් කරනවා කියන එක කරන්න දෙයක් නෙවෙයි කරන දෙයක්. හිත පිට ගියා කියලා හේතු ගත්තා නම් එනවා. ඉතින් ඕකට හරියට මත. ඉතින් අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා සතිපාසලේ මෙහිුමි ඉදිරිය මෙන්න මේ වගේ දෙයකට දෙන්නේ සුරබ්බි චෝදනාවක් එයි අපි ඔක්කොම නිවන් දක්වන්න හදලා. දැන් අපිට එහෙම දෙයක් ඕනේ නැහැ. මේක කතෝලික කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මේක මුස්ලිම් දරුවෙකුට තේරුම් ගන්න පුළුවන්. ඒ දරුවෝ දැන්නම තේරුම් ගන්න තියෙන්නේ.
අපි මේකෙන් මේ හිඩන් එජෙන්ඩා එකක් දාලා කවුරක්වත් නිවන් දක්වන්න හදන්නේ නැහැ. ඕන නිවන් දක්වපන්. මෙන්න මේ මාර්ගයේ තියෙනවා. පුත්තජන මාර්ගයේ මෙන්න ලෞකික මාර්ගයේ මෙන්න නිවන යනවන පළචා. අපි කවදාකවත් එහෙම යොමු කරන්නේ නැහැ. මේ සත්‍විපාසලෙන් කවුරු හරි ආගමක් මාරු කරා නම් එදාට මං ඉල්ලලා අස්සෙනවා. ඒකට නෙමෙයි මේක හදන්නේ. මේක හදලා තියෙන තමන් ඉන්නේ කේමේ ඉඳගෙන සරති විවති උත්තානි කරෝති දේශේති කියන විදිහට තමන් හදා ගන්න පුළුවන් නම් ඒ මනුස්සයාගේ විහිදෙන සුවඳ කවදාකවත් ආගවත් තරද්දක් දකින්නේ නැහැ. ඒක හදලා දෙන්න උත්සාහ කරනවා. ඉතින් අන්නේ එහෙම මිත්‍යෙක් තමයි මේ පවසතෝ මිත්තං කියලා කියන්නේ. අන්තරෝපති අමලියකදී කරදරයකදී වෙන එක නා. ගෙදරදී ওই ටික අම්මා දන්නේ. අම්මට තේරෙයි. අම්මට නෑ ඇත්තටම නිවන ලයිස්තුවේ නෑ. අම්මලා තියෙන්නේ මේ දරුවෝ අම්මලා දුක් ගන්නේ පුතුන් හදාන්නයි පුතුන් රජු කරන්නයි. ඒක විශාල සතුටක් අම්මලාට. බඩේ බොක්කේ තියෙනකොට මස්ස දැල්ලට පවා රජපතිකුටෝගේ සලකන. නිවන් දකින්න නෙවෙයි. හැබැයි සකය ගරේ. ඊගේ අතහැරපන් කියන්නේ උන් ඕකට. නෝකටයි බොලව ගීගිය අතරපියව කියන්නේ අම්මා අතරපන් ගීගිය අතරින්න බෑ මොකද අර පෙකිනි වෙලේ සම්බන්ධතාවය. ඉතින් අපි හිතනවා මතු ආත්මෙදිත් මගේම මව වේවා මගේම පිය වේවා කියලා මට නම් පේන්නේ ඇත්තම කියනවා නම් ශාපයක් කරගන්න. මේ සංසාරේ මතු භවෙදිත් අනේ මගේම තාත්තා වේවා කියලා අරමිනියට යන්න දෙන්නෙත් නෑ නිවන් දකින්න මේ කඩේ ලීලා සන්නැමැතියගේ කන්තකාසයාගේ වලි කෙල්ල වගේ මගේම තාත්ත වෙන්න උඹ හිටපන් කියලා. මං තාත්තලා අමල බීයෙන් යන ගන්නවා. ඒකත් ඔය පතල කරපුවා තමයි. ඉතින් ඒ නිසා ඒක නෙවෙයි තියන්නේ. සකේ ගහරේ හිටියා නම් ගෙදර හිටියා නම් ඔය කැඹිරිල්ල කඹරපන්. ගෙදර කියලා කියන්නේ ගීගේ. ගීනිගේ. ඕකෙදී අම්මා තමයි කොක්ක. ඉතින් මම බොහොම සතුටු වුණා මම 89 88 මම පැවිදිනකොට අම්මා හිටියා. 89 නැති වුණා 90 නැති වුණා ඒ නැති වෙච්ච ගමන් උපසම්පදාව. හැබැයි මගේ ශ්‍රමණ රූපේ දැක්කා. අවුරුදු දවස් 7ක් ඉස්පිතාලේ ඉඳලා තියෙනවා. ඉතින් නෑ දැයි කවුරු කියලා තියෙනවා මහමුදුරන් කියවට කවදාත් දෙන්නේ නෑ කියන්න එපයි කියලා. මම ඇත්තට කියන්නත් බෑ කිව්වනම් යයිද කියලා. ඊපස්සේ මම මිනිහ බලන්න ගියා. ඉතින් ඒ වෙනකොට ශ්‍රමණ රූපේ දැකලා තියුණා. නැත්තම් ඒක එදා ශ්‍රමණ රූපේ ලක්ෂණ කම්ම කනගාටුවෙන් දැක්කට ගමන්ම ඉස්සෙල්ලාම ඇවිල්ලා වැන්දා. ඒක හරි පුදුම මේ දර්ශනයක්. අම්මා කෙනෙක් පුතාට වඳිනවා කියන එක ඊට පොඩ්ඩක් ඉස්සෙල්ලා අපි අම්මට වඳිනවා අට පිළිකරක් දෙනකොට. ඉතින් ඔය වෙනස පන්ඩි ස්වාමීන් වහන්සේ කියනවා මේක බලන්න තාටන් ආශ්චර්යයක්. ඔන්න දැන් අපි දරුවා ගණ්ඩායි හදන්නේ සාසනයට වැඳගන්නේ උන් වැඳගනිලා ඔන්න කතා කරනවා අම්මට තාත්තට ඇවිල්ලිවල අට පිළිකර දීලා ඔන්න වඳිනවා. වැඳ විවෘති ගමන් ගත්තා මේක ඇතුළට ගෑව මයි ඉතරවුල් බෑවා ඔන්න ගෙනල් දුන්න පස්සේ එළියට එන්නකොටම අර අම්මයි තාත්තා ගිහිල්ලා වඳිනවා. මේව ආශ්චර්යයි. ඒකයි මේ ගිහි ගිය අතරින්ද අමාරු අතහැරුවට පස්සේ මේ අපිට මිනිස්සු වඳින්නේ මේ අම්මට තිබුණු සම්බන්ධතාවය කඩලා. එහෙම නැත්නම් අරමුණකම ඉන්න ඕනේ නැහැ. පිට පිට ගියාට කමන්නේ. පිට ගියාට පස්සේ ආපහු එන්න පුළුවන් ඒකට භාවනා කරන්න ඕනේ නැහැ. ඒකට මේ වෙන සංගතිය ඇතිතාලට කියන්න ඕනේ. ඒ හතරට දාලා කියන්න පුළුවන් නම් ඒක නා භාවනාදි මං කියන සුද්ධ විපස්සනා වේ. එයා බොහෝ විට සමතයක් නැති වෙන්නේ ඉඳිය. පස්සද්ධියක් නැති වෙන්නේ ඉඳිය. සමාධියක් නැති වෙනවා. එතකොට මහසිසාරද සාංශයේ ඒකට දැම්ම නමක් කණික සමාධිය. චනමත්ත සමාධිය කාටුව චන්වන්තේ තියෙනවා කණමත්ත ටිතික සමාධි. නිරන්තරං ආරම්මණේ පවත්තමානෝ අප්පිතෝ විය චිත්තං නිච්චලං තපේති. පටිපක්ක විගමනේන කණමත්ත ටිතික සමාධි විසර ගන්න හිමයි. ක්ෂණ මාත්‍ර වශයෙන් අරමුණටමයි විදි. පිට ගියානේ ආපහු සරි ආපහු අරමුණටමයි විදි. ඉති අන්නේ ගතිය අපි අදහන්නේ අම්මට ආදරය කරන තාක්. ඒ නිසා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කියලා තිනවා තෝ තෝගේ අම්මටයි අපටයි වෛර කෙරුවේ නැත්තම් මගේ ගෝලෙක් වෙන්නේ නැහැ. ඉතින් සර. අම්මට අපටයි වෛර කරන තාක් මේ වෛර කරන්නේ නැති තාක්කල් මට මගේ ගෝලෙක් වෙන්නේ නැහැ. අපේ බුදුහාමරේ එහෙම කිව්වේ නැහැ. අපේ බුදුහාමරෝ කියන්නේ මම දෙමව්පියෝ ඇඬු කන්දරෙන් බලන ඉඳද්දී භද්‍ර යවුවනේ ගීගිය අතරියයි. අරගම තමයි ඊයේ තෙල් ටිකක් ගාලා බස්සන්නේ මේකේ. අරගේ අමු හමුවේ බස්සන්නේ. ඉතින් ඔතනින් තමයි ගීගේ ඉන්සා මවගෙන් ගැලවීම තියෙන්නේ. එතකොට අපිට අමා මෑණි බුදු පියන් වහන්සේ හම්බ වෙනවා. සියල්ලන්ටම බුදු පියන් වහන්සේ අමා මෑණි වෙනවා. ඊට පස්සේ තුන්වෙනි ගාථාපදයට මම යන්නයි බලාපොරොත්තු වෙන්නේ. කිංසු මිත්නම් අත්ජාතස් වැඩක් ආපු වෙලාවක
කවුද උදව් කරන්නේ මිත්‍රයා අපේ ඉන්න මිත්‍රයෝ වැඩක් කරනකොට හැංගෙන ඔන්න ඕකලාගේ වග ඒක මට මම නිතරම වැඩක ඉන්නේ ඒ නිසා මම දන්නවා කොයි එකාද ශරීර හොරා බුබ්බඩයා කම්මැලියා මට නිදා ගන්න ඕනෙත් නැහැ වෙලා කතා කරුවොත් මාත් ගන්න වැඩක් කරන වෙලාවේ වැඩේ කරනවා නම් අපේ අපච්චි කියන්නේ මෙහෙමයි වැඩ පොලක ඉන්නවනම් වැඩ කරපන් නැත්නම් දැසට නොබෙනි ඵලයන් යන්නේ ඉන්නපා ඉතින් මට ඒ දවස්වල බරා දින්න බෑ මම නිකම් ගල්ලා දිනවා අපි හැගෙට ගේ හදා ලෑලි උසන ඔළුවම අත් දෙක ඔළුවට අත තිබ්බ ඔළුව පුංචිලා පේනවා මට මේ බරා ඇදලා ඇදලා එතකොට මට කලන්තය ඉතින් ඉඳගත්ත ගමන් අපච්චි පුංචි පොඩි අයට වෙන්න අනරුට අන කලන්ත ඒ කියන්නේ මම නිකම් බාගපරණකාරී එඩිටින් කරන්න ගිහිල්ලා විනාඩි 15යි ආය විනාඩි 5ක් රෙස් කරනවා විනාඩි 15ක් ලෙෆ්ට් රයිට් කරනවා ආය විනාඩි 5ක් මට කලින් හැදලා වැටෙනවා ඉතින් බැටරියෙන් අනික් කරක ඕව පේනවා නේද ওই මිනිස්සුන්ට කවදාකවත් සල්දාදු කෙන්න බෑ කියලා මාව කන්ඩෙම් කරනවා යූරික ගාලින් එනවයි කියලා තිබ්බා එතකොට අපි පුංචි කාලේ අන්තං පෙර දිනේ පාලම උඩට එනවා මෙයා ඉතින් අපි කලින්ම ගිහිල්ලා පාලමේ කණුවක් අල්ලලා හිටියා යූරික ගාලින් එනකොට මට කලින් තියලා අක්කලා හිටියා ගොඩක් හැබැයි ඇවිල්ලා ඊට පස්සේ එනකොට මීයාගා හරක යනවා අත දිදි මාත් නැගිටලා අත දුන්නා කාට අත දුන්නද කියලා මට මතක නැහැ ඉති ඔක්කොම දැනගෙන හිටියා මට පොඩි කාලේ ඉඳලම මේ වැඩක් කරන්න බෑ වැඩි කරනකොට අතරමඟදී මට ශක්ති පරිපාලනය කරගන්න බෑ ඉති ඒ වුණාට වැඩ කරනකොට මට තේරෙනවා මේ වැඩය කරනකොට අත්ත ජාතස්ස මෙතන කියන්නේ ඇත්තටම අර්ථ ශාස්ත්‍රය කියන්නේ හම්බ කිරීම කියලා වචන කියන්නේ එಂಚම යපි කරන වැඩ අත්තේට වැටෙන්නේ අපි කරන වැඩ සත පහක වැඩක් නැති වෙන්නේ කරන්නේ කිසිම අර්ථ සාහත්‍යයක් නැති වෙන්නේ කරන්නේ භාවනා කෙරුවා කිව්වත් බොරුවනේ කරන්නේ ඉතින් ඒකෙදී යාළු වෙන මිත්‍යා නෙවෙයි මෙතන කියන්නේ ඇත්ත අත්ත ජාතස්ස කියලා කියන්නේ මේ ලෞකික වැඩවලට ලෝකායත වැඩවලට වැඩේට යනකොට කර දෙන මිනිස්සෙක් ඉන්නේ එහෙම නැත්නම් දැක්කට පස්සේ ඇවිල්ලා හොඳට බලන් ඉඳලා අවශ්‍ය තැනට උදව් කරනවා එහෙම නැතුව ළඟ ඉඳලා වැඩේ කරන්නේත් නැතුව ආයුධ එමේ දාලා කටයුතු කරනවා නම් ආයුධෙම ගන්න एक कहने गैरेज वीन गणवाणीपंकड़ो අදිට අල්ලන බර දාගෙන ඉන්න වෙලාව ඔක දීපං කියලා අර මට වටපිට බලබලා ඉන්නවා නැත්නම් වෙන යතුරුක් දෙනවා ඉතින් එතකොට අර වැඩිත් කතා ඉන්නවා ඉතින් කුටි කට ඉතින් ඒ නිසා කිංසු මිත්තන් අත්ත ජාතස් වැඩි ආපු වෙලාවේදී කර දෙන්න දන්නවයි කියන එක වෙනම ස්ථානෝචිත ප්‍රඥාව ඉතින් ඒගොල්ලෝ ඒක තමයි බාරතක්ෂ ව්‍යාපාරේ සූදානම් ශරීරය කියලා අපි කැලේකට ගිහිල්ලා වතුර නැති ගින්දර නැති සත්තු ඉන්න තැනකට දාලා බලනවා මේ වැඩි ළඟ තියෙන දේවල් වලින් වැඩ කරගන්න හැටි. ඉතින් මේ පිටරට කරන සතිපාසල කැම්ප් වලදී අපි ගන්නවා ස්කවුට් ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. හරින යනවා කැලයක් මැදදී කියලා කණ්ඩායම් හතට බෙදලා පුළුවන් තරම් ඉක්මනට ඒ ළඟ තියෙන දේවල් වලින් කූඩාරමක් ගන්න. ඉතින් සමහරු ලස්සනට හදනවා, සමහරු යන්තම් හෙවනට හදනවා. ඉතින් හදුවා පස්සේ ලකුණු දෙනවා. ඉතින් වගේ අර වැඩි අල්ලගෙන ස්ථානෝචිත වැඩේට වැඩ කරන්න පුළුවන් මනුස්සයා ලෝකේ හිග්ගම වස්තුව අද පරිපාලකයෝ නෑලු. අමරිකාවේ අන්තිම දුර්වලයි මුළු ඇමරිකන් සියලුම 500 ෆෝචුන් කම්පැනිස් වල නායකු ඉන්දියන් කාටි. ඉතින් ඒ තුන්සාවේ ජෝර්ජ් බුෂ් ඉන්න කාලේ මේ ඇමරිකාවේ සමහර ප්‍රාන්තවල පෙට්‍රල් ෂෙඩ් වල කවුරක්වත් නැහැ සමන් පෙට්‍රල් ගහගන්නවා. නිව් ජර්සි ආරේ මේ පෙට්‍රල් ෂෙඩ් වල ඉන්නවා. ඉන්නෙම දෙමළ මිනිස්සු. ඒක සිංහලත් බෑ දෙමළත් බෑ මොකක්වත්ම බෑ. ඉතින් අර මංස ගැහුවට පස්සේ සල්ලි ගාන ගන්නේ කරනවා. ඊට පස්සේ චෝදනාව ගිහිල්ලා තියෙනවා චෝදනාව ගියාට පස්සේ මේ ඉන්දියන් කාර්යක වීසා තහනම් කරන්න තොග පිටින් එන්නේ මයික්‍රොසොෆ්ට් දිල් මේ බිල් ගේට් ගිල කියන්නේ කම්පියුටර් කම්පැනි වරයි ඔක්කොම ඉන්දියන් කාර්යෙ ඉන්නේ හැම ඉන්දියන් කම්පැනි එකම ලොක්ක ඉන්දියන් කාර්යෙ මොකද ඒ මිනිස්සු හරියට වැඩේට අත දෙන්න දාන්න නිසා හරියම වැඩේ දිහා බලන්න ඉනෝයර බලන්න ඉන්නෙත් නෑ සාමාන්‍ය මිනිස්සු අත දාන්න අත දාලා හරියට වෙලාවට අත දීපාර සුවච ගතිය කීකරු ගතිය ඒක ඇත්තට නායකත්ව පුහුණුව. ඒක වැඩ කරලා මිසක් කවදාකවත් ඔය පොත් බලලා ඉගෙන ගන්න බෑ. මේ වැඩේට බැසර පස්සේ අත්ත ජාතස්ස. වැඩක් එනකොට මේ වැඩේට වැඩේ එන්නේ උත්තරෙත් එක්ක.
උත්තරකාරී ප්‍රශ්නයක් අහන ප්‍රශ්නේ ඉන්නේ උත්තරෙත් එක්ක. ප්‍රශ්නෙට බැස ගම උත්තරේ එනවා. ඒකෙ ඉතින්දි කියලා දෙන්න බෑ. ඒකෙ ඉතින්දි ඒ තේරුම් අරගෙන අත දෙන ගතිය. ඒක හරි දුර්වලයි. එහෙම වුණාට පස්සේ තමයි ඔය ඉස්සර දිසාපාමෝකාචාර්ය දුව දෙන්නේ. නැත්තම් දුව දෙන්නේ නැහැ. දුව දීලත් ඒ දුව කරපු දේ මන මේ ජාතිකේ තියෙනන්නේ රංගාලා අඳුරේ මේ අපි දෙන්නා පෙම්පිලි සඳරේ ඔන්න මනමි කුමාරි ඔය මොකාටද මේ හැඩ දැඩි සිරුරට බැඳිලා ආලේ මනමි කුමාරය මනකෝ හැටරස් ඒ වෙන කතාවක් ඒක මෙතෙන් දෙච්චර අදාළ නැහැ නැත්තේත් නැහැ ඒක වැඩේදී අත දෙනවයි කියන එක මම දන්නේ මගේ ජීවිතේ මම පොඩි කාලේ හුත්තාම දුර්වල කෙනෙක් ඒක නමුත් මම දැන් දන්නවා කවුරු හරි කරගෙන යනකොට කාට හරි මට හිතෙනවා මම දන්නවා කියලා මෙන්න මෙතෙන්දී උදව් කරන්න ඕනේ කියලා. ඒකයි මගේ කමඨාන් සුද්ධ කිරීමේ තියෙන මේ මේ ඓන්ද්‍රීය ගතිය. ඇත්තට මෙන්න මෙතෙන්ද වගේ භාවනාවට නෙමෙයි උදව් කරන්නේ. මෙන්න මෙතෙන්ද උදව් කරන්නේ. ඉතින් මම අර පාවොක්සයිඩ් කමඨාන් සුද්ධ කරනකොට බලන්නේ ඒ ශාන්තික හරිම ලිංගතුකමක් තියෙනවා. ඔත් විපස්සනාව නෑ. පණ්ඩිත ශාන්තික විපස්සනාත් කියලා බැමිලා තියෙන ලිංගතුකමක් ඇත්තෙම නෑ. ඒව මොකුත් නෑ. ලුවන්ලං කාපම් බැරිලං කාපම් ඔක්කොම දීලා තියෙන භාවනා කරපො. කිසිම දවසක බුද්ධිලිකව සලකන්නේ. ලොකු ස්වාමීන් වහන්සේ දෙක මැද බොහෝම සුළු පිටසක් ලොකු ස්වාමීන් වහන්සේ ඇසුරු කරේ. ඉතින් මේ මිනිස්සයා කමටහන් සුද්ධ කරන්නේ නැහැ. සිංහලෙන් කියනෝ නම් එහෙම සුද්ධ කිරීමක් තිබුණේ නැහැ. ඕන කැමති වෙලා ගිහින් ලොකු ස්වාමීන් වහන්සේලා කයි වරුවක් ගහලා එන්න පුළුවන්. එහෙම නිතිපත කාග සුද්ධ කරන තිබුණේ නැහැ. ඉතින් කමටහන් සුද්ධ කරනවා කියලා කියන්නේ යා කතා කරනකොට එයා කොතනද අහුවෙලා තියෙන්නේ කියලා අහුවෙන. අපිට මේ ළඟදී මේ මම දැන් 43 hari 42 hari දුරස්ත භාවනාවේදී අපි කිරේ සබ්බාසෝති. අන්නේක පින්න භාවනා කරනකොට ඉන්නේ මිත්‍යා දෘෂ්ටි පහ. ඕනම කෙනෙක් වචන දෙකක් කතා කරනවා නම් භාවනා කළා කියတဲ့ කෙනා මෙයා අසවල් දික්කේ ඉන්නේ කියලා. ඒකේ වෙලා තියෙන්නේ භාවනා කරපු නිසා. භාවනා නොකරුවොත් මෙයාට දික්ටි ප්‍රශ්නයක් නැහැ. භාවනා හරියනො නම් අනිවාර්යයෙන්ම දෘෂ්ටික වැඩ. ඒක දන්නවනම් ගුරුරැත් ගොඩ ගෝලියත් ගොඩ නමුත් ගුරුවරයා හිතුවොත් එහෙම නෑ මෙයා ඉන්නේ උසස් භාවනා මට්ටමක වෙනත මෙයා කවදාවත් භාවනාවක් කොට ගන්න බෑ කියලා දෙන්නමම. ඉතින් ඒ දික්ටි පහත එරුම් ගන්න ඕනේ ගෝලයා නෙවෙයි ගුරුන් වහන්සේ. ඉතින් ඒක නිසා මම මේ ළඟදිත් කිව්වා දෙන්නකොට විතර මේක පොඩ්ඩක් ස්ටඩි කරන්න කරලා බලන්න භාවනා කරනකොට මේ මමෙක් ඉන්නවාම කියන දැඩි දෘෂ්ටියකට පත් වෙනවා. භාවනා නොකරන කාට වැඩි සක්කාය දිට්ඨිය කියන එක මම සිල් රකින්න ඕනේ මම සීල සම්පන්න වෙන්න ඕනේ මම සත්‍ය මේ බයලජ්ජා ඇති කරන්න ඕනේ ඉන්දිය දමණය කරන්න කියලා දැඩි ආත්මයක් පාවා. ඉතින් ගැටි දුක් විඳිනවා ඒක කරගන්න බෑනේ. තව කෙනෙක් කියනවා එහෙම නෑනේ. ආත්මයක් නෑනේ වැරද්ද උනේ මම නෙවෙයි. මං හිතලා නෙමෙයි කරලා තියෙන්නේ. කියලා කල්ැතුම ආත්මය තැළදා. ඒ උච්චේස සස්සත දිට්ඨි දෙක පෙන්ලා තව තුනක් තියෙනවා මේ වෙලාවට විස්තර වැඩි ඇති. නමුත් ඒක කායිකාගේ තව දහනක් ලක් වේවා කියලා මං කැමති බෞද්ධ භාවයේ පිනුම් ඉදිරිපත් කරන්න. ආත්මවාදී වේදකන අනේ මට අද නම් අනාත්මේ තේරුණා කියලා සමහරු කෑ ගහන්න පටන් ගන්නවා. අම්මෝ ස්වාමීන් වහන්සේ මේ බලාගෙන ඉන්න අරමුණ මෙහෙම කැඩලා ගියා මට අනාත්මේ තේරුණානේ. බොරු නෙවෙයි. නමුත් අර පොඩි දේ ලොක් කරලා පෙන්නනවා. තව කට්ටිය ආත්මවාදී ඉඳගෙන කියනවා මට අදයි ඇත්තටම මම ආත්මවාදී හිට බව තේරුනේ මාන්නක්කාරයි කියලා තේරුනේ තෘෂ්ණා ජනකයි කියලා තේරුනේ අද නම් ස්වාමීන් වහන්සේ මේ කතා කරනකොට කොහොමද ආත්මේ වැඩ කරන්නේ කියන එක මට තේරුණා. තව කට්ටිය කියනවා මම අනාත්මම ඉඳලා ආත්මේ තේරුමයි කියලා. මම ඉස්සර හිටියේ ඇත්තටම මම හොඳ බෞද්ධයෙක් කියලා මම කිසිම දෙයකට බැඳෙන්නේ නැති කෙනෙක් කියලා මට අද වැඳීමක් අහුණානේ ස්වාමීන් වහන්සේ මට හරි සතුටක් ආවනේ කියලා මට සතුටුනුත් ප්‍රකාශ කරනවා. හැබැයි ඒකේ නේ අනාත්ම විඳගෙන අනාත්ම තේරුම් ගැනීම නැහැ. තේින්න බෑ මොකද ඒක සම්මාදිට්ඨිය. ඉතින් ඒ පිටන 3යි 4 2යි 5ක් දාලා තියෙනවා. ඒක මම තුන් හතර සැරයක් බණ කියවද්දි කිව්වා 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 මට හතර පහ හම්බුනේ නැහැ. පස්සේ මම සංඝ සභාවේදී කිව්වා. ඊට පස්සේ ඔය චන්ද්‍රතුමාගේ කට්ටිය මට කියලා දුන්නා මෙන්න මෙතනයි ස්වාමීන් වහන්සේ තියෙන්නේ මේ මිච්ඡා දිට්ඨි පහ අල්ල ගන්න පුළුවන් නම් අත්ථ ජාතස්ස මිත්‍රයා කවුද කියලා අල්ලගන්න. අවශ්‍යතාවයක් ආවට පස්සේ මිත්‍රයා කවුද කියලා අල්ලන්නේ අර භාවනා කරලා තමයි භාවනා කරන්නේ තමයි උපදෙස් ගන්නනේ උපදෙස් කරතර භාවනා කරන්නේ භාවන උපදෙසුත්තන්න භාවනාත් කරලා කමඨාන් සුද්ධ කරන්න එළියට එනවයි කියන්නේ උගාවක් නිහතමානී මිනිස්සු ප්‍රතික්ෂේප කරන්නේ වචන දෙක කියනකොට තේරෙනවා මෙයා දැන් ඉන්නේ අන්න අසවල් පවසතෝ ඉදරින් පැනලා ගිහිල්ලා පටලැවිලා මිත්‍යා දෘෂ්ටික වෙලා ඒ මිත්‍යා දෘෂ්ටි පහයි තියෙන පුළුවන් 64ක් තියෙනවා 64ක් තියෙනවා දීඝනිකායේ බ්‍රහ්මජාල සූත්‍රයේ 49ක්ම හැදෙන්නේ සමතේ හරගිය කට්ටිය දෘෂ්ටි 49ක්ම හැදෙන්නේ සමතේ හරගිය කට්ටිය
ඉතුරු 13ම හැදෙන්නේ ප්‍රඥාවන්තයින්. ඒ නිසා හොඳට සත්‍ය තියෙන කෙනෙකුට තියෙනවා ප්‍රඥා තුන 13 පොළක වැටෙනවා. සම්මතයේ තිබ්බොත් 43 පොළක වැටෙනවා. ඔන්න ඕක දන්නවනම් අර්ථ දාතස්ස මිත්‍යා කවුද කියලා අල්ලන්න. ඒ වෙලාවේදී එයාට කියලා දෙන්න කිව්වට කවදාකවත් ගණන් නෑනේ. මම මේ භාවනා කරන්න කියන්නේ මට නැති ආත්මය ඇති වුණා තේරුණා. තීන ආත්මේ ආත්මය කියලා තේරුණා. තීන ආත්මේ නෑයි කියලා තේරුණානි කියලා එයාට පුංචි දේ නිකන් අර කොස්කෙඩි ඉදෙන්ද ඉස්සලා නැට්ට කරකොල තිබ්බම් පරි වෙන්නේ. අමු අඹ කන්නේ. ඒ වගේ එකක් කරනවා. ගුරුවරු සීරම කාලයි. පුරුෂයා මගේ කෝලේ යනවා මට උඩ මේ බලනකො අනාත්මයක් තේරුම් ගන්න කතා කරන. දැන් මටත් අනාත්මය උගන්නන්න තේරුම් පටන් අරන් තියෙනවා. එහෙමදී මේ මනස දැන් ආත්මය තේරුම් පටන් අරන් තියෙනවා. අම්මා අප්පාවත් තේරුම් කළ පිළි නැති කියලා ඇත්ත කුඩු කියලා කතා කරනවා. මේ මිත්‍යා දෘෂ්ටි බව දන්නේ. ඉතින් ඒ වගේ එකක් තමයි යමෙක් වැඩ කරගෙන යනකොට මේ මනුස්සයාට තැනේ හැටියට ඒ කියන්නේ අදාළ අඬුව මිටි යතුරු අදාළ බර අදාළ මරේ තේරුම් ගන්න බැරි නම් ඒ අසීමා සීරුමාරු අවස්ථා තමයි මේ ගුරුවරු පුහුණු කරන්න ගෝලය පුහුණු කරන්න. උට තේරෙන්නේ ලනුපටක් දා අපි අත දේ අත දුන්නා තේරෙන්නේ. ඉතින් ඒකට වෙනමම බාලදක්ෂ ව්‍යාපාරය දාලා මෙන්න මේ මැප් එක ගැටි මෙන්න පිරිමි ගැටි මෙන්න ගෑනු ගැටි මෙන්න නැව් ගැටි කියලා කේ ඒක උඩ කටහරම පිටියද. ඒකට අදාළ නැහැ අත ජාතස නෙවෙයි. වැඩි දෙටි ගියාට පස්සේ ලනුව දාගුවා අනිත් පැත්තට දාන්න. එහෙනම් කොපුව දෙන්න. ඉතින් ඒ ටික තමයි ලෞකික නිදර්ශන මම මේ කියන්නේ. හරිය වැදගත්. අපි යන පතේ තෝරා ගන්න. ඒ නැත්තම් මිත්‍රය අමිත්‍ය තේරුම් ගැනීමෙදී අත්ත ජාතස්ස කිංසු මිත්‍ත බුදුරජාණන් සඳහන් කරලා තියෙනවා තමන්ගේ යාළුවා තමයි උදව් කරන්නේ. උට තේරෙනවා මේ මනස යන්න හදන මේ කෙල්ලෙක් එක්ක යාළු වෙන්න හදන්නේ. නැත්තම් මේ කෙල්ලෙකුට බූට් එක දෙන්න හදන්නේ. එහෙම නැත්තම් මේ බිස්නස් එකක් කරන්න හදන්නේ. අර මොකද කොන්දේසි විදිහට උදව් කරනවා. ඒක අර සාමාන්‍ය ලේනෑකමට වැඩිය යාළුවෝනේ අපිට උදව් කරන්නේ. ඊට වඩා විශාල විශ්වගත ශක්තියක් තමයි සතිය කියන්නේ. සතියට කවුරු ආවත් කොයි දීස්පං කරේ ඉඳලා ආවත් ඒ මනුස්සයාට ඕනේ වැඩක් ඕනේ තැනක බර දාන්න පුළුවන්. ඒ වගේම එයා තීරුම් ගන්නවා මේ පුද්ගලික කෝ මේ අර්ථ ශාස්ත්‍රය නෙමෙයි මෙතන යන්නේ. මේ අපි මේ සතියයි වඩන්නේ. ඒක සඳහා ක්‍රියාශක්තියක් අවශ්‍යයි. අභාග්‍යයකට වගේ අපි බුදුරජාන් වහන්සේ මේ ගෑනු රූපයක් වගේ අඹලා කාමරයක් ඇතුලේ තියලා තියෙනවා. බුදුරජාන් කියන්නේ ඇත්ත 16 දිනකේ හයියා. ඔය ගාකාන්ත රූපයක් නෙවෙයි. අතපය දිගහැරියොත් එමේ මිය රකවදාග මැසේජ් එකක් ගන්න. මොනවක්වත් කරන්නේ නැහැ. හැබැයි ශක්ති පුංජා. එයිෂා යතර කතා කරලා කියන්නේ මේ නාලාගේ තුනත් මේ උඹත් තත මහත්තතා ඔය කොන වැඩි අපාය යනවා මට ඒකයි සොරි කියලා හිතෙනවා. අර උට සොරි දෝ පින්දිනෝ. එහෙම නිකන් මේ බය කරලා ජප මන්ත්‍ර කියලා අලි මන්ත්‍ර කියලා නෙවෙයි. බත්තද මාත්‍යද මේ බලම අති මුකුත් නැහැ. ওই මඟුලෙන් අපාය යනවා. අරුණ ඩෝප් හිඳිනවා. අපි අලියන්න ගොඹුරුවන්න තේරෙන්නේ නැහැ. ඇත්තාරතිය මොකක් කිව්වත් තේරෙන්නේ නැහැ. කිංසු මිත්තන් සම්පරායිකේ. මේ ජීවිතෙන් ගිහිල්ලා මැරෙන්න වෙනවා නම් දැන් දෙයියන් ඕන කරන්න ඕනේ ඕක වෙන්නේ නැහැ. ඊගාවට උදව් කරන මොකද්ද තමන් කරපු පින විතරයි. ඒකත් තමන් කරපු පින. අනුගේ පින් වලට සම්මාදම් වුණා කියන එක නම් ඉතින් ඔය කුසල සමාපත්තියෙන් සිද්ධ වෙනවා ලාවට මේ කරපල්ලා සයන්කතං පුඤ්ඤානි තං මිත්තං සම්පරායිත අපිට ඊගාවාත්මට කියන්නේ කරපු පින් ටික විතරයි. ඒක මට ධම්මික අහතු හරියටම පැන්සල් රූල් කළා වගේ සතා කළා කිව්වා. සත්‍ය විතරමයි මේ ජීවිතෙන් යා ජීවිතේ කියන්නේ. අනික කිව්වා සීරම යම රජුරන්ට ඕන විදිහටයි මාරයට ඕන විදිහටයි තමයි පින්පල දෙන්නේ. සත්‍ය නෑ මට ඕන විදිහට පින්පල දෙන්නේ. නිසා සත්‍යයේ ඩිරෙක්ට් ලයින් එක වැඩ කරන්නේ. අතරමැද එක්ස්චේන්ජ් නැහැ. නිසා කාටරි ඕනේ නම් සත්‍ය වඩන්නද මේ හුස්මෙන් ඊගා හුස්මට සත්‍ය පාත්තන්න පුළුවන් නම් මේ පියවරෙන් ඊගා පිට සත්‍ය පාත්තන්න පුළුවන් නම් මරණයේදී බව සත්‍ය පාත්තන්න පුළුවන්. ඉතින් වෙලා තියෙන්නේ මේකයි. හොඳට සත්‍ය පැවැත්වුවොත් මරණය අත්දකින්න ඉස්සෙල්ල වැඩි කොට. වැඩිම කියනවා සත්තක් අත්තු පරම හත් අවුරුද්දක් හත් වරයක් මරණය දකින්න පුළුවන්. නැත්තම් සකදාගාමි කියන්නේ එක සැරේ මරණය හම්බුයි. අනාගාමි කියන්නේ එක සැරයක්වත් මරණේ දැකලා ආපහු එක සැරයක් බලන්නට හම්බ වෙනවා. තකදාමගේ එක සැරයක් මැරලා ආපහු එන්නත් හම්බ වෙනවා. ඉන්නෙම නැතුව කොට යනවා. ඉතින් ඒ නිසා මේ ඊගාව ආත්මට යන දේ පිළිබඳ මොකක්ද කියලා දන්නවනම් අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් පින් කරනවා කියන්නේ වෙන මොකක්වත්ම නෙවෙයි පවුනකර හිටපල්ලා. ඉතින් ඒකෙන් අද බණ්ඩ සමාප්ත කරනවා. සියලු දිනාටම කරගෙන යන වැඩවලට ධෛර්යයක් බලයක් ශක්තියක් පිණිස මේ බණ හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා.
ඉතින් අපි මේ මේ බණින් පස්සේ පොඩි කයිවරුවක් ගන්නවා ඉස්සර ඉඳලාම කරන දෙයක් මේ නිසා කාට හරි මේ කියපු දේ මත හෝ එහෙම නැත්නම් මේ තම තමයි කමඨාන් සුද්ධ කිරීම ශීෂ්‍යෙන් හෝ එහෙම නැත්නම් බණින්ද කියන දෙයක් තියෙනවා නම් හෝ තියෙනවා නම් කතා කරන්න කියලා කර්ණන් ඉල්ලා සිටිනවා මේකේ 79 දෙනෙක් පෙනී ඉඳලා පෙනී හිටිනවා මේ Zoom එකේ අවසරයි ස්වාමීන් වහන්ස මේ පැත්තෙන් ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා තාක්ෂණික මැදිහත් උනොත් කවදාවත් වෙලාවට වැඩ කරන්නේ නැහැ මං ඒක විතර මං විතර දන්න කෙනෙක් ලෝකේ නැහැ වලිකුඩ වාඩි වෙලා වලිකුඩ ඉන්නේ කියලා කියනවා. කවදාවත් මේ ඔබ බොත්තමත් අත කළ බලන්නේ වැඩ කරන්න තියෙන්නේ නැහැ. තිබ්බා නැහැ. හැබැයි ගුණාට හරි අරකට හරි කරත් බැඳගෙන ගියන් කිජක් කිවල යන්. ඔය කම්පියුටර් බෑ. නිරන්ජ ඔබ මොනවද කියපන්. ස්වාමීන් වහන්සේ මම අද හවස මාස්ටර් ට්‍රේනින් වැඩසටහනේ සාකච්ඡාව කරන්න බලාපොරොත්තු වෙනවා ස්වාමීන් වහන්ස. සමා වෙන්න ඕන ස්වාමීන් වහන්ස මට කට්ටියත් එක්ක එකට බලන්න අමාරුයි මමත් වැඩට යනවා ඒගොල්ලොන්ගේ වෙලාවලුත් එක්ක. ඉතින් අදහතර ආවේ නැද්ද? ආවා ස්වාමීන් වහන්ස. එතකොට කැලේ අඩුද? ස්වාමීන් වහන්ස කැලේ අඩුද ඔක්කොම තියනවාද? පාරවල් යට වෙලා තිබ්බා ස්වාමීන් වහන්ස දවසක් විතර එළියටවත් යන්න බැරි තරමටම වැස්සා. දැන් නම් ඔක්කොම අඩුවේගෙන යනවා. එච්චරයි උනේ ස්වාමීන් වහන්ස. හොඳයි සන්තෝෂයි මේ මාස්ටර් ට්‍රේනින් එක පටන් ගන්න එක විශේෂයෙන් විදේශ රටක ඉඳගෙන කරනවා කියවම අපිට ආඩම්බරයක් තියෙනවා තරංග එනකන් මට තියෙනවා ප්‍රකාශයක් කරන්න දෙකක් තියෙනවා. එකක් තමයි ඊයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව රාජකාරී ලිපිය එවලා තියෙනවා. ඒක අපි හිතුවට වැඩිය බරපතල වෙන්න කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි කෙලිම අධ්‍යාපන ලේකම් අස්සම් කරලා තියෙනවා. ඉතින් අස්සන ගැනීම සඳහා දර්ශනී හරියට මහන්සි වෙලා පාපොච්චාරණය කළා කටහඬක් කරලා තුනා තාරට අනේ මැඩම් තරහ වෙන්න එපා. මම මේකේ මේ මහන්සි වෙනවා අද දවසට කරනවා කියලා. පස්සේ ඒක ලැබිච්ච ගමන්ම ඒ කුරුණාගලේ ශිෂ්ට කෙනෙක් තමවිදි හාමුදුරන්ට පණිවිඩය වල දුන්නා අපිට බෙන්දත් ඉස්සෙල්ලා. ඒත් එක්කම තාරට යවලා තිබුණා ලියුම සිංහල දෙමළ ඉංග්‍රීසියෙන්. ඉතින් ඒකේ ඒගොල්ල බලාපොරොත්තු වෙච්ච විදිහට දිස්ත්‍රික් වශයෙන් මාස්ටර් ට්‍රේනර් සහෝ ඩිරෙක්ටර්ස්ලා නම් කරලා තිබුණේ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේ සිෂන් හතර නම් හතර දාලා තිබුණා. දෙවෙනි වැදගත් කාරණා තමයි ඒගොල්ලෝ මුල් වාක්‍යෙම බාර ගැනීමක් කරලා තිබුණා. ධම්මජීව හාමුදුරුවෝ තමයි ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රධාන අනුශාසක, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අනුශාසක සහ සතිපාසලේ ප්‍රධාන අනුශාසක. ඉතින් ඒක මේ ඒ වගේ දෙයක් නොතිබුණා නම් කවුරුත් ගණන් ගන්න. ඉතින් ඒක කපිල පාත්‍රමට පැහැදිලිවම කිව්වා ස්වාමීන් වහන්සේ කරන යන වැඩේ පදුර එල්ලලා තියෙන්නේ මට තියෙන අසංකරණයක විතරයි මේ මේ කට්ටිය ඔබ වහන්සේ අල්ලලා තියෙන්නේ. ඒ නිසා ඔබ වහන්සේ වැඩේ කරගෙන යන්න කියලා ඒගොල්ලන්ට බලය දීලා තිබ්බා. හැබැයි මේකෙන් තමයි මම කොහොමඩක්වත් හිටියා බෞද්ධ උපදේශක සමිතියේ අනුශාසක නෙවෙයි අලුතින්ම සම්බෙච්ච සහභාගිකාව විදියට. ඉතින් ඔය කාරණා දෙක නිසා අපිට පැහැදිලිවම මාස්ටර් ට්‍රේනර්ස්ලාට විශාල වැඩ කොටසක් එනවා. අපි එතකන් තමයි ඔය කල්මැරුවේ කොමිටි දාලා දෙක තමයි කියන්න තියෙන පණිවිඩයේ පිරිවෙන් අධ්‍යාපනය පිළිබඳව සම්පූර්ණ වෙනම ඇත්තටම ඔය මොන හිඩන් කරිකුලම් මොකක්වත් නැහැ. පිරිවෙන් අධ්‍යාපනයේ අපිටම නයි ආවේණික ක්‍රමයක් ඡන්ද විමල හාමුදුරුව ඊයේ කතා කරලා කාරණා පහක් කිව්වා මට. එකක් තමයි පිරිවෙන් අධ්‍යාපනයේ සත්‍ය ඇතුළු කිරීම නිසා පිරිවෙන් අංශේ විසින් ලියුමක් සකස් කළා කියනයි කියලා නිකායවල සියලුම ලේකම්වරුන්ට සතිපාසල අපි ඊට පස්සේ පිටිවෙනේ උගන්වනවා ධම්මජීව හාමුදුරුවෝ කරන්න කියලා පිටිවෙන් අධ්‍යාපන අංශයේ විසින් නිකාය නායක හාමුදුරුන්ට ලේකම් හාමුදුරුවෝ ලියුදී. ඉතින් මං කෝ එකට මාස්ටර් ඉන්නේ පොත දාන්නේ කියලා. දෙක ඒගොල්ලන්ට පිටිවෙන් අධ්‍යාපන සඳහාම channel 21ක් හම්බෙලා තියෙනවා කියලා තමයි කිව්වේ. එක channel එකක් සතිපාසලට මෙන් කළ දෙනවා කියලා රාජ්‍ය ඇමති හරිශ්චන්ද්‍ර මහත්තයා අනුමත කළා. තුන දැනටමත් සඳරතන හමුදුවයි මෙහෙත් ඉන්න උඩිරියකම මේ ධම්ම විහාරි කියලා හමුදු කෙනෙක්. ඒ හමුදුව දෙන්න දැන් දඬ කරගෙන යනවා මේ
පිරියෙන් අද ඇයිති මට කිව්වා සාංශල ආයසරයක් ඇවිල්ලා පොඩ්ඩක් පෙනී හිටින්නේ කියලා. ඈ ඔය ශාස්ත්‍රපති කියලා නමකුත් දාගෙන කූට උපක්‍රම කරනවා. කමක් නැහැ. ඒකට ප්‍රශ්න නැහැ. ඊට පස්සේ කිව්වා සංඝයා වහන්සේලා සෑහෙන ප්‍රමාණයක් විනය සහ නීතිය දන්නේතුව උසාවිය යනවා. අපේ කාර්ක සභාවේ ඉන්න ප්‍රසන්ත ලාලි අල්විස් ලව්වා පැයක දේශනයක් දෙන්නේ කියලා සංඝයාට මේ මේ අවුල් කරගන්න නැතුව තමන්ගේ ශාසනික වැඩක් කරගන්න කියලා. ඊට පස්සේ තවත් එකක් මොකද්ද කිව්වා මට මතක නැහැ. එමන් කිව්වා ඒ ඔක්කොටම අපිට එකඟ වෙන්න පුළුවන්. ඒ ඔක්කොටම අපිට සහභාගී වෙන්න පුළුවන්. හරිම සන්තෝසයි මුළු පිරිවෙන් අංශයටම දැන් එක ගිහිල්ලා. තව ඊයේ ආපු ලියුමෙන් උනේ අධ්‍යාපනයේ කියන්නේ ගිහි පැත්තේ දෙවැනි එක තමයි ඊයේ මේ පරිවිඩිය ගියාට පස්සේ දෙරණේ ප්‍රවෘත්ති යනකොට නිස්සාරණනේ ෆොටෝ එකක් දාලා තිනවා සංඝයා භාවනා කරනවා. ඊට පස්සේ ඒක ලියලා තිනවා පිරිවෙන් අධ්‍යාපනයේ සඳහා නව ප්‍රතිසංස්කරණයක් කරනවා කියනකොට ෆොටෝ එක. ඒක චන්ද්‍ර තහවුරු මට අද ඉවල තිබුණා මේ දෙරණේ ප්‍රවෘත්ති. ඒකෙදී කියලා තියෙනවා ළමයි 200ට අඩු හැම පිරිවෙනකම පටන් ගන්නවා. ඒකට කියන්නේ පිරිවෙන් ඔක්කොම පටන් ගන්නවා. ඉස්කෝලේ වල ළමයි 3000 ඉන්නේ හැම පිරිවෙනකම පන්ති කර 20 ගන්න දාලා කරන්න පුළුවන්. ඒකට පිරිවෙන් අධ්‍යාපනයට දැන් වැඩිට යන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒතරතුරු අපිට ලැබිලා තියෙනවා. මම ඉතින් මේ තරංග මේ ප්‍රශ්නයක් නගනකම් මම මේ ওই ටික කිව්වේ කාගේ දැන ගැනීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්ස, ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න මේ අවස්ථාවේ පුළුවන් මා වැහෙනවද? ඔව් තුන්වෙනි ප්‍රශ්නේද ඔය? නෑ ස්වාමීන් වහන්ස, ලිඛිතව ලැබුණු පළවෙනි ප්‍රශ්නේ. ආ හොඳයි හොඳයි. එහෙමයි. ගෞරවණීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද දින භාවනා අධ්‍යක්ීම සක්මන් භාවනාව දෙපා වල අවසාන දැනීමට සිහිය පිහිටුවාගෙන සක්මන ආරම්භ කළා. වම දකුණ වශයෙන් බෙදා දැක්වීමක් සිදු වුණේ නැහැ. ආරම්භයේ සිටම ශබ්දත් සිටිවිලි වලින් ශබ්දත් සිටිවිලිත් අනෙකුත් දැනීම් අතරින් निराයාසයෙන් සක්මන සිදුවන බව දැක්කා. මුළු සක්මන් කාලය පුරාම මම සිතේ ස්වභාවය අත්දැක්කා. මේ ස්වභාවයට සියුම් මනාපයක් ඇති බව වැටහුණා. පර්යංක භාවනාව සතිමත් සක්මනින් පසු පහසුවෙන් වාඩි වුණා. සියුම් කම්පන චංචල වැටුණා. හුස්මට සිහිය පිහිටියා. එක හුස්මක් බලනකොටම හුස්ම වැටහීම නොදැනී ගියා. සිතිවිලි පැමිණියද සිත සමස්තය දකින ස්වභාවයට නිතරම ඇදී යන බව දැක්කා. උදේ අවදි වූවායින් පසු නිවසේ දිගටම කරන ලද කටයුත්තක් නොකර පර්යංකයට වාඩි වුණ බව දැනගත්තේ ඒ පිළිබඳව ආ මතකයක් එයට සිතේ ආ තල්ලුව නිසයි. එහෙමයි ස්වාමීන් වහන්ස, උදේ අවදි වූවායින් පසු නිවසේ දිගටම කරන ලද කටයුත්තක් නොකර පරයන්කේට වාඩි වුණ බව දැනගත්තේ ඒ පිළිබඳව ආ මතකයත් එයට සිතේ ආ තල්ලුව නිසයි. ඒ දිහා බලා සිට පරයන්කය අවසන් වූවායින් පසු පුටුවක වාඩි වුණා. සිත කිසිවක් අල්ලගන්නේ නැති ස්වභාවයෙන්ම පැවතියා. ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමින් වහන්සේම ප්‍රශ්නය. ඔයගේ පරියන්කේ ඉන්නකොට ඔය නැස්චාත්වාදී තමයි තර්තේ තිබිලා තියෙන්නේ. يعني වැඩක් නොකර සිටියා, ප්‍රශ්නයක් ආවේ නැහැ, නැත්නම් ආව ගණන් ගත්තේ නැහැ. ඊට පස්සේ මොනක්වත් හිතේ නැතිකම අගේ කරනවා. එතකොට ඔය නාස්තිකවාදීර තමයි අර කියන අතරමැද කියන එක දික්තියකට තමයි වැටෙන්නේ. ඒක දන්නවනම් හරි. නැත්තම් ඔය නාස්තිකවාදී නිවන කියලා හිතාගන්න ඉඩ තියෙනවා. ඒක අර මෙතෙක් කියලා තියෙන හැම දෙයක්ම ඇත ඇත කියන එකට දැනට කියන විකල්පෙට යනවා. ඒ කියන්නේ වම් මොලේ වැඩ කරපු එක දකුණු මොලේට යනවා. අන්න ඒක දැනගන්න ඕනේ. දැනගත්තම ඒකෙන් හානි වෙන්නේ නැහැ. ඒක ඒකත් ආස්තික පැත්තට වැටෙනවා, නාස්තික පැත්තට යන්නේ නැතුව. නැත්තම් ඔය වැටිච්ච විවේකේ නැති වෙනකොට ලොකු කනගාටුවක් ඇති. අරඬු කවුරුරි කැස්සනේ වැස්සනේ මැසික් ආවනේ කිය අර ඇති වෙච්ච විවේකෙට තියෙන කෑදරකමට නැතිවීම ගැන, ඒ කියන්නේ විවේකේ නැතිවීම ගැන වස්චාත්තාපය. එයා හිතන්නේ ඒක කැපයි නේ, කැප නැහැ. එතකොට තේරුම් අරගන්න ඕනේ නැති බව තියෙන ආතතියන්ස තමයි, නැත්නම් සමාධියේ තියෙන ආතාව නිසා උද්දච්ච මනසට කැමති නැහැ. සමහරු අනිපැත්ත සමාධිගත වෙනවට කැමති නැහැ. ඉතින් ඕනෝයි දෙක ගුරුරෙක්ගෙන් තොරව තේරුම් ගන්න පුළුවන් නම් හරි වටිනවා. ඉතින් ඒ නිසා බණ අහන්නත් ඕනේ, සාකච්ඡා කරන්නත් ඕනේ, භාවනා කරන්නත් ඕනේ. මම හිතනවා තේරුණයි කියලා අපි යනවා ඊගාව ප්‍රශ්නේ.
දෙවෙනියට ලැබලා තියෙන්නේ ස්වාමීන් වහන්සේ කවි පන්තියක් කල්පණි කියලා මහත්මයාක් ඕ මෙනේ විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ මම ඒක ප්ලේ කරන්නම් ජීවිතං කාර්මික දෝෂ නිසා තරංග අපිට ඒක රස විඳින්න බෑ. ඒ කියන්නේ සිග්නල් හුඟක් දුර්වලයි. ඉන්පත් තියෙනවා වතුන් සිහි උනේනක සිහියට ආවේ බැඳිනාටි දෙතුන් දින සතියට ලකුණා මුපුතේ शरीरय කොතැනක වැළලුනත් මම දැන් ලැස්තිය ජීවන ගමනේ බල සමයට පැමිණ ඇත තරඟ දිගටම තියෙන දුර්ලකම ඒ නිසා මේ කටහඬ ඇහෙනවා කැඩි කැඩි යන්නේ නිසා ගීතයකට ගැලපෙන්නේ නිකන් සාමාන්‍ය පණිවිඩයක් නම් අපිට කියලා හරි ගන්න පුළුවන් ඒ නිසා අපිත් එක ෂෙයා කරන්න අපි පස්සේ වෙලාවක අහන්න එහෙමයි ස්වාමීන් වහන්සේ මං කියන්නේ ඇහෙනවද
समाप्त कर योजना करने का प्रश्न गौरवनीय स्वामी मास तुनकट पमन काले आनापान सति भावनावे दिनपता पय तुन हतरा केदेमि आश्वासय प्रश्वासय मूल विनाडी देक तुने गेवीयाई इनपसु हिस अवकाशे सित कालय अनायासेन गत करई पर्यंकये कालय गत समावेन्न पर्यंकये कालय गेवेनवत समग समाधि तत्वे वैडी वेनवा पेने शब्द सह सित्तुविली पेमिने सित एवा हंदुना गत्तद एवा हट आकर्षण्यात नोदक्वाई तवत वेलाव गत वेद्दी समहर विट किसिदु पिट संज्ञावक नोदेने ए सित्तुविल्लक नोवन बव होंदिन दानी एम तत्वे सितेन हंदुनागत विगस पिट संज्ञा नैवत देने एम पिट संज्ञा देनेन नोदेनेन तत्वय मत සිත දෝලණය වෙමින් දිගටම පවතී. පැයක පමණ කාලයක් මෙසේ විනාඩි 45ක පමණ කාලයක් මෙසේ ගත වෙයි. කාලය පුරාවටම සතිය හොඳින් පිහිටයි. වාර්තාව එපමණයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට සහ නිස්සරණ වණී සැමටම තෙරුවන් සරණයි. තරඟ මෙව අපි අර දවස හැමදාම කරන question and answer එකට දැන් අද නම් ඉතින් මේ කරත හැකි නැත්තම් මම කරන්නේ ආපු ගමන් ඒගොල්ලෝ යොමු කරනවා එතකොට ඒගොල්ලෝ අර දුරස්ත භාවනා වලට පුරුදු වෙනවා දුරස්ත භාවනා වැඩ පිළිවෙල දවසකට වගේ ප්‍රශ්න 10ක් 15ක් සාකච්ඡා කරනවා ඔයක තියෙන සමාන ව්‍යුහයක් ඉතින් ඒ නිසා මේ කෙනාගෙත් ඇවිල්ලා තියෙනවා මේ කෙනා ඒ අර තියෙන ඇතිලක් තියෙන විවේකයට කැමැති විකේ බාධා වීමට අකමැති කියන සාමාන්‍ය ගණිතයට වැටෙනවා ඉතින් භාවනා කරන්න ඕනේ බාධා වුණත් එකයි විවේකයක් එකයි කියන තැනට එනකන් ඉතින් ඒක ටික අමාරුයි ඒක තමයි අතර අමාරුම කෑල්ල එතකොට අපි සියලු බැඹි බන්ධන වලින් කාලයෙන් සාදේශයෙන් විමුක්ත වෙන්න ඉතින් ඒ නිසා විවේකී තිරන හොඳයි විවේකයේ හිනිමාව බලන්න කියන විවේකයේ නිරෝධය බලන්න කියන විවේකයේ ක්ෂය වීම බලන්න කියන විවේකයේ වැය වීම බලන්න එතකොට අපිට තේරෙයි අනේ එන කරදරේට කොච්චර බයද කියලා අපි කොච්චර තැති ගන්නවද කියලා අනේ ඒක දැකපු දවසේ අපිට පේනවා විවේකී කියන්නේ මහා ණයක් කියලා. ඒක නඩත්තු කරගන්න බැරි තරම් කනගාටුයි. ආනා කරන්න ඉස්සෙල්ලා එහෙම ගැත් තිබුණේ නැහැ. ආන්න ඒකට සූදානම් වෙන්න කියලා අපි යනවා ඉස්සරහට. අවසරයි ස්වාමීන් වහන්ස ලැබී ඇති ප්‍රශ්න එපමණයි. අර කල්පනී මහත්මිය ඉදිරිපත් කරපු වොයිස් රෙකෝඩ් එක මම ඔබ වහන්සේට මේල් කරන්නම්. එතුමිය ඒක ලිඛිතවත් මේ වාර්තා කරලා තියෙනවා කවි පන්තිය. මොකද්ද නම කල්පනී කල්පනී එස් කියලා තියෙනවා ස්වාමීන් වහන්ස හොඳයි අපි එමනම් මෙතනින් සතිවාරය සමාප්ත කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි ආයේ මේ වගේ zoom එකකින් හම්බෙන්නේ සෙනසුරාදා අපි සතිවාරය සමාප්ත කරනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා